සාදුු සාදුු සා පරමු පූජනීය ගුරුදීවූත්තම පින්වල් ලොකුස්වාමෙන්න් වහන්සේට නමස්කාර වීවා සාදුසා ගරුතර මහා සංගරත්නින් අවසරයි, පින්වත් සිල්මෑණයන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නී. අද උයන්දන මහමෙ වුුණ භවනාසපුයි කටින මහා පංකම පින්වතුනෙන් කටිනෙන් බොහෝ පිංරැස්සෙනවා. දෙගොල්ලටම ස්වාමන්ාහන්සේල්ලාටත් පිංරැස්සෙනවා ඒවගේම ගිහි පින්ංවතුන්ටත් පින් රැස්සෙන පටිනයක් කරට උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා වැඩන්ටෝන උපසම්පදාම් භික්‍ෂූන් වහන්සේලා වැඩේඉන්නේ ධරමය තුළ ප්‍රතිපත්තිය පුරුදු කිරීමෙන් මේ ඔක්කෝටම බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙන්ටෝන. ඉතර බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමෙන් තමයි මේ කුසල් ඉපදිනයක පින් උපදිනේක මේ සියල්ල සිදු වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා නැති කල්ප තියෙනවා අසංකීය ගන. ඒ අසංකීය ගනන් කල්පවල කටින පින්කං කියලා මේ වගේ චීවර පූජා කියලා සාංගික දාන කියලා ඒ මොකවවත් නෑ කෙසේ නමුත් පින්වතුන් බොහෝ අය නොදන් නා කාරණා තියෙනවා. ඒතමයි වස් වසනවා වස් පවාරණය කරනවා. කිව්වට පසෙ ක අපිට කොහොම දෝක සිද්ධවෙන්නේ කියලා ලොකු තේරුමක් නෑ. මොක ද අපිත් ගෙවල්ල ඉඳලා අපිත් පස්සෙ කාලනෙ මහන වුණේ තොට අපික් ගෙවල්ල ලඉන්න කාලේ කටින පින්ගංවල්ලට යනවා. අපි දන්නෙත් නෑ මොකක්දමින් කටිනී කියන්නේ වස් සමාදන් වෙනවා කෙනෙක දන්නවා වස් පවාරණය කැනි මොකක්ද අපි දන්නේ නෑ වස් පවාරණය ගැන කවරකතා දෙක භික්‍ෂුන් හම් සිල්ලටනි තියන්නේ මිනිස්සු සිල් පවාරණයවීමත් දන්නෑනේ. පෝය දවසර බලන්ට හවස් වෙනකුට මිනිසු දෙක තුන වෙන ගොට යනවා ඇතුර සිිල් පවාරණය කරනවා කියන එකක් යැන දැනුමක් නෑ. ගොඩාක්කයි සිල් පවාරණෙ වෙන්නෑ. ඒ අය හිතන්නේ ගෙදර ගිහිල් අලුත් ඇඳුම් ඇදගත්තගමන් සිිල් පවාරණය වෙලා. උපෝසතයේ සමාදං වොනාය සිිල් පවාරණයවෙෙන්ට තමන්ගේ නිත්‍යය සීලය සමාදංවෙන් ඕන පංච සීලේ. ඒම නැතන් වෙනත් සීලයක්. එතකොට සාමාන්‍යයෙන් ශිල් පවාරණය වෙන්නේ කොයි වෙලාවටද. සිල් පවාරණය කරන්නේ රයක් ගෙව්න තැන. ගොඩක් අයි සිල් පවාරණය කරන්නේ හවහට අහබම කියනව අර්ධ උපෝසතය කියලා. අර්ධ උපෝසතය කියල කැන භාගයක් උපෝසතින් භාගයක්. මම බැලුව එක බුද්ධ දේශනාව කොයි හරි තිනෙනවද අරද උපෝසතය කියලා ජාතකතාවක තියෙනවා ඒ ජාතකතාවේ අර්ද උපෝසතය තියෙන්නේ එයා ඒ සිල් සමාදංවීම ගැෙන දන්නේ හවස තුොට හවස සිල් සමාදන්ගෙනවා පවහෝදා එලිවෙන කල් රැට් ගෙවෙන කල් එහිමයි අරධ උපෝසතය සමාදන්වෙලා තියෙන්නේ නමුත් අද අපි ආරධෝපෝසතය මුලට ගන්නවා තින් මේවා කෝහොම සිද්ධ වුණනාද කියල් අපි දන්නෑ. අරුධයක් කියන්නේ භාගයක් පැය විසි හතරක් තියෙන දවසක භාගයක් යැනෙ පැය දොළහන්. උදේ හයට සිල් සමාදන් වෙන කෙනාන්ට අරදෝපෝසතය රකිනවනන් ඒත් සුදුසු හවස හයට සිල්ස පවාරණය වීම. නමුත් බොහෝ මිනිස්සු අටට සිල් සමාදන් වෙලා හතරට පවාරණය කරනවා පැය අටයි අර්දෙත් නෑ. ඉතින් ඒ නිසා කෙසේ නමුත් පැයක් නමුත් සීලේක සිටීම නම් ප්‍රශංසා කළ යුතු දෙයක්. නමුත් වැඩි දුර දෙනගන්න කැමිතිය පිණිසයි ඒ කරුණු කරන වදාලෙයි. වස් වසලා වස්වැසූ කාලී ස්වාමීන් වහන්සේලාට තියෙනවා දවස් හයක් ඇතුළත වෙහෙරටපහු එන්ඩෝන. ඒ වෙහෙරයෙන් පිටට වඩින්ට බෑ. එතුට ඒවාගේ වස්වැැසූ ස්වාමින්ාම්සේ එල්ලාට තියනවා ආරාධනාවක් නැතුව ගෙදරකට යන්න බෑ. අම්ම දාත්තා භික්‍ෂු භික්‍ෂුණී සාමනේර සාමනීරි සික්කමානා කියන හයදිනාළඟට තමයි යන්න පුළුවන් ආරාධනවක් නැතුව. තමන්ගේ සහෝදරීග්ගි ගෙදරකටවත්. ආරාධනාවක් නැතුව වස්කාලේ යන්ට තහනම් ඒ වගේ වස්කාලේ නීතිරීති තියෙනවා ඊළඟට වස්කාලී වැසිසලු සිවුරු පාවිච්චි කරන්න ඕන වස් පවාරණය කළාට පස්සේ ඒ වස්කාලි අවසගුනම්ම වැසිසලු සිවරු අයින් කරන්න ඕන මේ වගේ විනේ නීතිරීති තියෙනවා. පන්සලක හාමුදුරු නමක් වුුණත් හරීයට මහංස වෙනවා වස්කාරී දවස දවස් හයක් ඇතුළද ආපහු තමන්ගේ පන්සලට එන්ඩ. මොකද සමහර පන්සල්ලල එක උපසම්පදාහන්දුර නම ඉන්නේ තින් වස්මැසුවට පස්සේ ඒ ස්වාවින්නාන්සක ඇතින් වස් කැඩුනොත් එහෙම මුළු ගමටම ඒ අවුරුදධය ව කටිනිි නෑ ඇතට මොයාලට කටිනයක් කරන්න පුළුවන් වනේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා වස්කඩාගන්න නැතුව වස රැක දෙෙන හිටපු නිසා. එදුරු කටින සිවුර පූජාකරද්දිී බොහෝ සන්තෝ සිට පත්වෙලා අපි සංග අපිට අනුකම්පාන් කළ බව සහිකරන්න ඕන. ඉතින් කෙසේ නමුත් උයන්දන මහමෙවුණනා භාවනාසුපි වස් ආරාධනාව මේ භූමිභාගේ විශාල භූමිභාගයක් ගෞතවම් බුද්ධ ශාසනට පූජා කළ අපගේ වීරසිකර මහත්මයත් ඒ මැචිනයක්ත් තමයි බාරඇරගෙන මේ පින්කම සිද්ධ කරන්නේ සරුව සම්පූර්ණව පින්කම සිද්ධ කරනවා.ඉති ඒ නිසා ඒ ඇත්තන්ගේ ජීවිතයට මේ වෙහෙර පූජා කලා වගේ හිත හිතා සන්තූසිට පත්වෙන්ට පුළුවන්. මහත්පල මහනිසංස වහා පින්කමක්. අද දවසේ සිද්ධ කරගන්නේ කියලා සන්තූ සිටපත්වෙන්ටෝන ඉතින් වස් පවාරණය කරනවා කියන්නේ වස්වසල අවසංවිච්ච ස්වාමන් වහන්සේලා ඒ කාලය ඇතුළත ඒ වස් වසපු ස්වාමින් වහන්සේලාට පවරනවා තමන්ගේ අඩුපාඩු කියන්ද ඔබ වහන්සේලා මගේ වැරද්දක් අඩුපාඩුවක් ගැරහිතු දෙයක් තියෙනවනම් මාතුළ දැක්කානං ඇසුවානන් සැක කලානම් කියන්ට ඔබවහන්සේලාට මං පවරණවා කියල තමන්ට අඩුපාඩු කියන්ට පවරණවා. එක තමයි වස් පවරණය කියන්න. ඉතිං ඒ වෙලාවෙ සංගය ඔක්කෝ මෙහෙම සාකං්චාවකය දෙනවා ඒක තමයි වස් පවාරණයේ. වස් පවාරණය කරලා වප් පූේ ඉඳලා ඉල් පෝය දංක්වා මාසේ ඇතුළත කටින පින්ගම කෙරෙන් ෝන කටින පින්ගම මුල් කාලේ ඒ කටිනේ කියන එක කළේ සංඝයා එකතු වෙච්ච සිවරු ෙදිිකෑලි එකතු කරගෙන තැන් තැන්වල දාලා තිබුණ රිෙදිකෑලි එකතු කරගෙන ඒ රෙදිකෑලි වලින් ජීවරයක් හදලා ඒ චීවරයේ දාම මහල්ලා ඉදාම ප්ු පෝලා එදාම කටිනිි කරලා සංඝයාට පවරනවා නමුත් අදකාලි සමහර ආරන්්‍යවල ඔහොම කරනවා එම ඇතන් සමස්තයක් පසින් කරන්නේ කටින ජීවිරය හදන්නේ කටින පින්කම භාරගත්ත උපාසක මහත්තය අප උපාසිකාව ඒ පින්වතුන් වස් තුම්මාසෙම ඇප උපස්ථාන කරනවා හොයල බලනවා ඊට පස්සේ ඒ පිවතුම් මොකද කරන්නේ කටින සිවුර හදනවා. හදලා ඒ සිවර වෙහෙරට ගේ නෑ. ඒ සිවුර පිටතියලා පින් කටින පින්කම දවසේ අරුණුව නැගෙන්න ගොට විහෙරට අරංගෙනවා. ඒ වෙහෙරට අරග නැවිල්ල තැන්පත් කල්ලා තියලා සාංගික ධානයක් පූජන් කරනවා. ඒ දානය වෙලාව අපි දැන් දානයක් සාංගි කරන්නේ ඉමම් බික්කම් බික්කු සංගස්සදේව මේ භික්ෂාව සංගයාට සඟසතු කරනවා කියලා පිරිකර තිබොත් ඉමම් බික්කං සපරික්කාරම් බික්කු සංගස්සදයීම පිරිකර සහිත දානය සගසතු කරනවා අටපිරිකර තිබොත් ඉමම් බික්කං සාට්ඨ සපරික්කාරම් අටපිරිකර සහිතව දානය සංගික්කරනවා කියල සංගික් කරන්නේ ඒ හැම්වෙලාම දානි ගැන කියනවා කටිනදානේදීසාංගික කරන්නේ කටිනේ ඉමං කටින ජීවරම් බික්කු සංගස්සදේීම කියලා එහෙම කටිනේසාංගික කළහම සියලූම දානවස්තුූ සංගික වෙනවා පංහතුන පෙරහැරක කස ගහනවා හ විසි ගහනව නැටුන් අටනවා මේ ඔක්කෝම පෙරහැරී තියෙන්න්නේ කුමක් මුල් කරගනද මොකක් මොල් කරගනද තියෙන්නේ. ඇහුනෑ නොවර දළදාමාලිගාවේ පෙරහැර ගැන හිතන්න ඒ පෙරහැරේ කසගහනේවා ඊළඟෙන නැටුම් ඔය ඔක්කෝම පෙරහැර අංග තියෙන්නේ කුමක් මොල් කරගෙනද. දහදුකරඩුව මොල් කරගෙන. ඒ වගේ තමයි කටිනේ දවසට සියලු දානවස්තුූ, සියල්ලු පිරිකර අතර රජ බවට අග්‍ර බවට පත් වෙන්නේ. කටිනේ. එතකොට දළදා පෙරැහැරි කරඩුව මුල් වෙලා අනිත් සියලු දෙවල්තියනොවගේ. කටින පින්කමකදී කටින සිවුරමුල් වෙලා ඔක්කොමතියනෙ. වෙන්න කිසිම දානවස්තුවක එවැනි එක දෙයක් මුල්ලලා අනිත් එව නෑ. එනිසා එපමනය කෙෙනොත්? කටින චීවරයේ විසේසයි. ස්වාමින් අහන්සේල්ලාට සාංගික කරල පූජා කළට පස්සේ ස්වාමීන් වහන්සේලා ඒ කටින සිවරයරම් පෝයගෙට යන අදැන් ඔන්නන් අපි ස්වාමීන් අන්සේලා පෝයගෙට ගිහිලි ඉන්නේ. ඒ වස්වැැසූ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා අර කටිනසිවුර කබ්බිින්දු තියලා කබ්බිදු තියෙනවා කියන්නේ පින්වත්න්නේ සාමාන්‍යයෙන් මේ අපිදැන් අපි මුකක් අපි ශවාන්ාන්සල ඔක්කෝම එකම සිවුරු නිපරවණන්නේ. හැබැ මේ ස්වාමීන් අන්සල සිවර ටි කොක්කෝම එක තැනකදී බත් තම තමන්ගේ සිවුර හොයාගඩ පුළුවන්. ඒකට ක්‍රම යත්වයනවා. ඒ කොහොම දොයාගන්නේ බුද්ධ කාලී සංගයා ඒවගේ සිවුරු එකතැනක තියෙන හොයාගන්නඩ බැරි වුණා. තමන්ගේ සිවර කියලා අනිත් ඇගේ සිවරුවවරම්. ඒයි බුදුරජන් වත් වදන්ලා සිවුරෝ හොයා ගැනීම පිණිස තමන්ගේ සිවුර කබ්බින්දු තියලා දුරුවරණ කරගන්න කිව්වා කබ්බින්දු තියනවා කැන මේ සිවුරේ කොනක බුලත් කොලයක් ඇරන් පොඩි ලීයකින් තට්ටුවත් දම්ප ගමන් ඒ බුලත් කොලේ කහට අර සිවුරට වදිනෝ සිවුර හෝදලා ඉරුණත් මේ බුලත් අර තියපු හිත ඒ විදිටම තියෙනවා. එට තමන් මේ කබ්බිදු ටික තියාගත්ත විදිහ තමන මතකයිනදොට මගේ සිවර දැක්කගව මගේ සිවුර කෙල ොහන්න පුළුවන්. එදොට ඒවාගේ ශවාමීන් වහන්සේලා සීමාවට ගිහිල්ල කබ්බිදු තියලා ඒ සිවර සංඝයාට දෙනවා දැම් මතක තියාගධ අපිට ඕනම දානවස්තුවක් මේක ඔබවහන්සේට කියල දෙන්න බොලුවන්. හැබැයි කටින සිවර කවදාවත් ඔබවහන්සට කියලා තනිෙක් එෙනෙකුට දෙන්න බෑ. අනිවායෙන්ම කටින සිවර සංගික කර ලම දෙන්න ඕන. මේ සිවරි විශේ සත්්‍ය කියන්නේ. නැතැන් අපි බැලවා උදේ පෙරහැරකුත්ත ලැහැති කරගෙන ලොකුවට වඩම් මගෙන එන්නවා හැබැයි අර එක සිවරන්නේ. හැම සිවරු එකගේ එතු මොකක්දම කටිනී කියල වෙන්කරපු සිවුරේ තියන වෙනස්ස ඒ තමයි ඒ කටින සිවර දෙෙන්ඩ බෑ කාටවන් ඒ කටින සිවර සංගික් කල්ලම පූජා කරන්න ඕන. ඊතකොට ඒසාංගි කල්ල කටින සිවර දෙනකුට උපාසක මහත්තයවත් දන්නේ දැන් අපවිරසකර මහතයවත් දන්නේ ඔය සිවුර දැන් කාට දෛති කියලා පැහැදලිද දැ මමත් දන්නේ දැන් අද දුන්න කටින සිවුරේ කාව කාටද පොරවන්න දෙන්නේ කියලා. ඒක කරන්න දැන් ස්වාමිාහන්සේ ඉල්ලා සීමාවට කිහිල්ල පෝයගට වෙනේ කර්මයන් කරලා අර සිවුර සංගයාට දීලා සංඝයා තමයි තීරණය කරන්නේ මේ සිවුර දෙන්නේ හාවල් ස්වාමන් වහන්සේට කියලා. එදුට ඒ ස්වාමහන්සේ දැන උගත් භික්ෂුවක් පෙන්ඩ ඕන. ඊළඟට ඒස්වාමෙන්න් වහන්සේ පෙරවස් වැසූ භික්‍ෂුවක් පෙන්ඩ ෝන. ඒ ස්වාමෙන් වහන්සි වස්කඩාගෙන නැති භික්‍ෂුවක් පෙන්ඩ ඕන. ඒළඟට ඒස්වාමෙන් වහන්සිට සංගයාගෙන් ඒ සිවුර ලැබෙන්් ෝන. එදකුට දැන් පෝයගෙන් එළියට අාවට පස තමයි අපිත් දන්නේ කටින සිවුර ලැබුණේ අහවල් ස්වාමීන් අහන්ස ටිකියා. ඔන්න වෙනස ඊ පසේ කටිනසිවුර ලැබි් ස්වාමීන් වහන්සේට වර ප්‍රසාධ පහක්කම් වෙනවා. එකක් තමයි ඒ ස්වාමීෙන් වහන්සේට මේ බුද්ධ ශහසනය තියෙනව සංඝයාට පන්සලෙෙන් වෙහෙරෙන් එළියට යඩ බෑ තවත් හාන්දුරු නමකට කියන්න ඇතුව. කටිනසිවර ලබිච්ච වාමීන් වහන්සේට නොකියයා ගමට යන්න පුළුවන්. තුන් සිවුරෙන්න්නේ සංඝයටට ජීවතෙන තියන්නේ. කටින සිවුර ලබනට පස්සේ සිවර තුනට වැඩිය පාවිච්චි කරන්න පුළුවන්. මාස පහක් යනකරු. කටින සිවුර ලබුණට පස්සේ දෙන්ස් ඉස්සර ස්වාමීන් වහන්සේලා ගමට ගියත් පින්න පාස ගියත් චාරිකාව ගියත් සිවුරු තුන ළඟ තියෙනවා එක සිවරක්වොත් බැහැර කරලා යන්න. කටින සිවුර ලැබුනට පස්සේ. එක සිවුරක් තියල යන්න පුළුවන්. ඟට ඉස්සර දානවලට ආරාධනා කරලා තියනවා මේ පොඩි සාධවලට කැන උපන්දිනයකට පොඩි උත්සවේකට කීප දෙනෙක් එකතුවෙලා දානයක් දෙනවා තවන්ගේ හිතවත් හාදුර කෑම කෑමක් අනවා හිතවත් හාන්දුර නගකරක් කියෙන ඔබහන්සේ තේවෙලාවට වඩින්න කියලා. ඒවාගේ දානුවලට යන්ට තහනම්. කටින සිවර ගත්ත භික්‍ෂුවට ඒ දානවලට යෑමින් දෝසයක් වෙන්න. ඊළඟට තමයි ඒ මාස පහ ඇතුලත ඒ වෙහෙරට පන්සලට අසපුට යම්තාන් සිවුරු පිරිකරාදිය ලබයිද. ඒ සියල්ලගේ මයිතිකාරය බවට පත් වෙන අර කටින සිවුර අයිතිකෙන. ඉදුර ඒශවා නාංශකින් අහලා තමයි ගන්න ඕන්න. එදුරු වෙන කිසිම සිවුරක්කෝ වන්න මොකක් හරි පූජා කිරීමින් ඔොවැනි දෙයක් වෙන්න. ආන ඒ නිසා. ුදුරජාණන් වහන්සේගේ ශසනී මේ කටින සිවුර කෙනෙක විශේෂ සිවුරා. විශේෂ චීවරයක් පූජාකිරීමේ විපාක ඒ කටින පින්කම කරපු කෙනාට ඒ කාන්තෙන් සැලසෙනවා. මහා පෙරහැරෙන් වඩම්මල සාංගි කරලා දෙනෝ දහක් සාදු කිය කියා තමයි කටිනයක් පූජා කරගන්න අවරදු වහස් පණහන් මේ අසපු තියෙනවනං කටින සිවුර පූජා කරන්න පුළුවන්නේ පණහකට වීරසෙකර මහත්ත යනම් කරගත්තා. එතකොට හේතු එක සිව්රයිනි හාමුදුරුර සීයක්ක් හිටියත් එක කටින සිවරයි. දායපොයෝ සීයන් හිටියත් එක කටින සිවරයි. දැන් ඊළඟ පාර කටිනේ කර භාරගන්න කෙනා නිතර සංගයක් ද මේ පාර ඒ කටයුත සිද්ධ වුණා වේරංජාව වගේ උන්නෑ. වේරංජාව කටිනට ආරාධනා කරලා ආය දැක්කේ කටින බුදුරජන් වන්සේ වඩිනකොට. වසුත්තිවරලා වඩිනකොඩයි ආරාධනා කරපු කෙනා දැක්කේ. කටිනි භාරගත්ත කෙනා සංගේයාගේ අඩුපාඩුකං හොලා බලන්න ඕන සංඝයාට ගිලම්පස ලැබෙනවදද දානය ලැබෙනවද කුටිසෙනසුන් වල ඉන්ඩ පුළු අන්ද වි්‍යහාර කර්මාන්ත තියෙනවද. එය නිතර බලන්න ඕන. ඊට පස් ඒ විදියට සංගේය අඩුඋපස්ථාන කරළ තම අවසාන කටිනය සිවුරු පූජා කරලා පින්කම සිද්ධ කරන්නේ. ඔය අද කාලයේ පින්කමක් වෙන හැටි මං විස්තර කළින්. තු මහත් පලයි මහනි සංසයි. මහත් පලයි කිවේ පලේ අරහත් පලය මහානි සංසයි කිවේ ලොකු මානිසංයමකක්ද නිවනා. හරියට ගටිනයක් කළොත් ඒ හිතේ ඇතිවන ඒ පුුණ්්‍යය සංස්කාරය ඔහුට නිවන ලබල දෙනවා. සංසාරය මේ විදිහට සඟරුවන විසෙහි චීවර භූජාකරපු අයටනී එහි භික්ෂු භාවෙන් පැවිද්ද ලබෙන්නේ. සංඝයාට අ තර තමන්ට මේ සාංගිකදානී ලැබින කටින සිවර පෝයගෙට ගිහිල්ලන් සංගික කරලා ඒ භික්ෂුවට දීමේ පින සංඝයාටත් රැස්වෙනවා. බාහිය ධාරුචීරී කියන වාවින්දහන්සේ. හ පාහර න්ාහන්සේ පිරිණුවම් පෑව රහතන් වහන්සෙනව සිවුර පොරෝගන්න බැරිවුණා. ඒකට හේතුව විදිහට අටුවාවේ විස්තර තියෙනවා කලින් මහනවෙලා ඉද්දින් තවත් කෙනෙකුට සිවුරක නූල් පොටක්වත් දීල නැල්ලු. තවත් කෙනෙකුට සිවුරු රෙද්දත් දීලනෑ. කලින් සංසාරය මහනවෙලා ඉඳල තියෙනවා. ඒ කර්ම සක්තියට බුදුරජාණන් වහන්සේකිනික ළඟ ජීවරයම් පොරවාගන්ට වහසන් අව නැතිව වුණා. එදවට මේ පින්ගව මෙහෙම කිය තිී දැන් ඔොන්න එක පාරමාව ප්‍රශ්නයන් අවුරුදු පණහංක අසපූති බොධ පනාහකටයි කටිනි කියලා නමුන් මිනිසු ගන්නවට සියගානක් ඉන්නවා. එතට කොහමදේ යන අපිත් කටනයක් කරගන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකට ක්‍රමයක් වදාලා. බුදුරජාණන් වන්සේ වදාලා ඕනම පිනං රැස්කරගන්න පුළුවන් තුන් දෙනකුට. ඒ තුන් දෙනා කවුද එක්කෙනෙත් තමයි පින් කරන කෙනා. ඔන්න වීරසය කර මහන්තය. කටිනය කරන කෙනා. පිනට උදව් වෙන කෙනා. ඔන්න දානට උදව් වෙනවා පෙරහ සංවිධානය කරන්නට උදව් වෙනවා පිරිර මේවා කරන්න උදව් වෙනවා සිවුර මහනවා. සිවර නව නවා එය ඔකෝටම උද්දව්වේ නොවයා. පැහැදිලිල්න්නේීද. එදුට එයත් ඒ පිනේ කොටස්කාරය. ඊළඟෙක් කෙනා තමයි පින අනුමෝදන් වෙන කෙනා අන ශාදු කියලා. අනුමෝදන් වන්න බැරි කොහොමද? ඒ හතවයට ඉතින් ඉඩම පූජකරූපන දයනවා ඉතින් තවත් ඔන්න නි චන අපිට ඉන්න තිබ්බනන්නේ ඔන්න අනුමෝදන් ඔන්න නෑ. ඒයාගේ තමයි නම කියන්න අපේ නෑ ඔන්න අනුමෝදන් හන්නෑ ද මහත්තය මහතයකොට මහතය බරුටි කිෙනවට අපි නිව්වේ අපේ නම් නෑ අනුමෝදැන් ඔන්නෑ මේ අනුමෝදන් වෙනවා කියන එක තරම් පිනා. ඔන්න මෙතනින් කිහිප දෙනෙක් ගිහිල්ලා අපිකිමු සේරු විල් හරි හේ වන්දනා කර ැවිල්ල පොටෝටිකක්්වෙන්නනවා දු කියන ඔයාලා ගිහිල් අපිට කිවන අපිත් එෙනවනේ. ඔල හොරින් හොරින්ගේ ලපින් කංකරගන්නවනේ අනුමෝදන් ඔන්නෑ. කටින පින් ගමක් කරනකොට අනේ අපිට කරගන්නට නෑනී. අනේ අපි අත ටරම් සිවරක් කරගෙන නොහුම් ගිල්ල පූජාකරණ කවක්ද. පැහැදිලිනේද. එහෙම හිතෙනවා. ඒ හිතීමට කියන නම තමයි අනුමෝදන් වුණේ නෑ. අනේ සාදු කිය ලත්් දෙෙක එකතු කරලා. හිත පහද වගත් අද කෙනෙක්. කටිනේ ගෙනියන උපාසකමත්තවයන් රැස්කරගන්න පිණේ කොටස්කාරෙක් බවට අර අනුමෝදන් වෙච්චිකිෙනා පත්වෙනවා. විසාකා මහෝ පාසිකාව ඔපූරු ආරාමී පූජාන් කරනකොට අනුමෝදන් විච්ච දාසියක් උපාසිකාව දැනටත් තින්නවා දෙවුලොව අවුරුදු තුන්කෝටි තුන්ලක්ෂ තිස්තුන් දහ යැගේ ආයුස දැන්ඒ ගෙවිල තියෙන අවුරුදු දෙදාහයි දැන් දෙදස් හයිසය ගානක් අවුරුදු ගෙවිලා තියෙන්නේ තුන්කෝඩි ගානක් ආවිශ තවතියනවා. අනුමෝදන් වීම අපිට බැරිමදේ මොකක්ද අනුමෝදං වීම. ඔය පින් තුනේම අමාරුම වැඩී පින් කරන එකයි පිනට උදවවීමයි අනුමෝද විමයි කෙලා තියෙනවනි ඕකෙන් අමාරුම එක මොකක්ද අනුමෝදන් වීම මයි අමාරු. හැබැයි පිනක් කරන්න ලබන්න පොඩි පිරිසකට උදව් කරන්න ලබෙන්න්නත් පොඩි පිරිසකට නමු ගොඩාංකයියට අවස්ථාව තියෙනවා මකත්ද අනුමෝද දැන් රුවන්ගලි මහන්සෑයේ චූඩාමානිික්්‍යය දැන් අලුතින් දාන චූඩාමානිික්කය දෙවෙෙන වෙන්නේ දියවන්තියකට විතරයි. මැනික් වලටත් වැඩිය වටිනෝ. ඔයාත් ඔයා ලටයි මටයි පුළුවන් දෝ කරන්න බෑ. ඊරවාස ඒ කොත රත්තරංවලින් සම්පූර්ණයෙන් කොත බහලා ඒ කොත පුපුරලතියෙන්නේ ඒ පිපුරුතැන් වහලා අවුරුදු සිය ගානකට ආවශෂතියෙන්න කොත පතිසංස්කරණය කරනවා. ට මන කරන්න පුුවන්ද නමුදැ එකක්ෙන එක එක කරනවා. කීපදිනෙක් උදව් කරනවා ලංකා ඔකෝ බයිනවා. පුද්දුම වැඩක් පුද්දුම වැඩක්. අනේ සාදු කියලා අනුමෝදන් ගොනාා නම් කෝච්චරයකක්ද කියලන අපිට කරගන්න බැරිදේවල්න්නේ ඉතින් ඒ පින්ගන් කරන අ ඒතර වෙලා යයි බැන බැන ඉන්න මිනිස්සු සංසාරටම වැටිලයයි. හොඳට මතක තියාගඩ වෙහෙරකට පන්සලකට අසපුගටාවට පස එන්ට හිත හදාගන්න හිත් කෙලෙසා ගණටනවී. හිත් කෙලෙසා ගණ්ඩනවී. ගඩාන්කයගේ හිත් කෙලෙසෙනවා ඒ නිසාහසරදුකෙන් නිදහස් වට අමාරුුවෙනවා නිවනින් ඇත්වෙනවා මා ඔබට කිව්වා කටින පින්කමක පින මහත්පලයි මහනිසංසයි මහත් පලය කිවීමකත්ද අරහත් පලය මහා නිසන්සේ කිවීමකත්ද ඇනෑ නිවන ලොක්කුමා ආනිසංසේ නිවන් ලැබෙන එක හැබැයි විංවතුනේ ඔයි නිවන් කොහොමද ලැබෙන්නේ ඒ නිවන ලැබෙන ලස්සන විදියක් අපිට කියවඩ ලැබුණක් ඒ සූත්‍ර දේශනාව තමයි හඳ ඔබට කටිනා නිංස ධර්ම දේශනාව කියල දෙන්නේ. ඇයි කටිනෙෙන් ලොකූ පිනක් රැස්සනානි ඒ රැස්විච්ච පින ප්‍රයෝජනයට ගන්න විදිහ. මේ දේශනාව බුදුරජාන් වහන්සිේ වදාළි සැවැත් නොවරදී මේ දේශනාව නම ලෝකදම්ම සූත්‍රයය දුතිය ලෝකදම්ම සූත්‍රයේ මේ ඔබ ගැනම තියෙන එක ඔබ කියනෙ කවුරුද්ද තමා මේ සූත්‍රයේ අවසං වෙන කල්ම බලන්න ඕන්නේ කවුරුතිය හද සමන් මේ සූත්‍රයේ පුදුමසාහගතයි නිවන් දකින විදිහ දමන්්ඩව තේරෙනවා එ නිසා හොඳට මේක තේරුම්ගන්ඩ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනනේ මේ ලෝකධර්ම අට ලෝ අනුව පෙරලී යයි ලෝකයේ ධර්මාටක් කියලකත් තියෙනවා දර්ම කියත් තියෙනවද කාරණ අන්ටක් තියෙනවා ඒ අට ලෝකෙ කැරගෙනවන ඒ කැරගෙනවට කැරකෙනවා ලෝකෙ කැරකෙන එක වලක්වන්න පුළුවන්ද ඉරහන්ද පායනක වලක්වඩ පුළුවන්ද ඉරහන්ද පායන්නේ ලෝක කැරකෙන එකත් එක්කනින් මෙතොට මේ කියන කරුණුවාට ලෝකයේ කැරගෙනකුට කැරකෙනවා. මේ අන්ට වලක්වා ගන්න ඕනේ නම් ලෝකයේ කැරගෙන එක නතර කරගන්න තෝන් නමු ලෝකය කැරකෙනෙ අපිට වලක් වන්න පුලුවන්ද ලෝකෙට අනුවෝ මේක කැරගෙනවා. ලෝකයත් අස්ට ලෝක ධර්ම අනුව පෙරලීයයි ලෝකෙත් පෙරලෙන්නේ අරකාරණාටට අරකාරණාට නිසා ලෝකය පෙරලෙනවා ලෝකෙ නිසා ඒ කාරණාට පෙරලෙනවා ඒ කියන්න මේක ව කරන්ට ලෝකෙත් එක්ක මේ කාරණාට වෙන් කරන්න බෑ කියෙනක තමයි තියෙන්න්නේ. කිසිම විදිියකෙන් වෙන් කරන්න බෑ. කරත්ත රෝද්ධ යංගාත්තොන් ඒ කරත්ත රෝධෙන් නිම්වලල්ල තියනොනේ අවසානට තියෙන. ඒ නිම්වලල්ල කොටස් අටකට වෙදලා තිෙනවා කියන්නකෝ. ඔය කරද රෝධය පෙරෙලි පෙරලි යනකොට ඔය අට තැන ඉෂ්පරිස වෙන එක වලක්වන්න බලුවන්ද පුළුවන් හයිෙන් උත්තර දෙන්න ඕ ඔන්න ආයෙත් මේ හොඳට තේරුම් ගන්න දෙයනේ නිවන් දකින හැටි කියල දෙන්නේ කරත් රෝධයක් ගත්තොත් රෝධෙක් කොටා සටකට අර නිම්මලල්ල බෙදල තියෙනවා එතකොට රෝධෙක් කරගැවෙනගොට අ ස්ථාන අට ඉස්පරසවෙන් නො ඒක වලක්වඩ විදිහක් නෑ. ඒ අට ඉස්පරස නොවෙන්ඩ නම් කරත්ත රෝධී නවතින්න ඕන. නවන් මෙරෝධි කැරකෙනවා. පින්වත් මහෙන කුමත්දේ කාරණට මේ ලෝකී කැරකි කැරකි තියෙන වලක්වන්නුම වැරි කාරණාට මොනවාද ලාබ අලාබ. යස අයස නින්දා ප්‍රසංසා සැපදුක හැබැයිම් මතකතියාගන්ඩ මේවා පිස්ස රිගනගත්තේ විභාගෙට. අෂ්ට ලෝක ධර්මය යනු කුමක් ද ලා බාලාභ යස අයස නින්දා ප්‍රසංසා සැපදුක හරිත් දැම්ම ලකුණු උපහයි. මේකන ගන්නේ විභාගයට නවේ. නුඹලාගේ ඇස්වලින් වැටින කඳුල්ල නවත්තා ගන්ඩ. ඇයි දෙයනේ මට මෙහෙම වෙන්නේ කියන සෝකීරාවේ නතර කර ගැනීම පිණස්ගෙන ගන්නය. අභූත චෝදනා නින්දා තමාකරා පැමිණෙද්දී. දරාගන්න හිතක් හදාගන්ඩ මේ ඉගෙන ගන්නේ නුඹලා කැමැති නම් කම්පානොවන හිතකට මේ දහම මැනවින් ඉගෙන ගන්ට මහනෙන මේ ලෝක ධර්මාට ලාබාලාභ යසයිස නින්දා ප්‍රසංසා සැපදුග කියීනට ලෝගේ අනුව පෙරලෙනවා ලෝකෙ මීට අනුව පෙරලෙනවා එතකොට මහනනේ ලෝක කියන්නේ ඇත්තටම ගත්තොත් අපි ජීවිතය කියන එකන අපි ජීවිතයන ලෝකේ ොට අපි ජීවිතයේ ඇත්තටම ගෙවන්නේ ඔය කොටස් අට ඇතුළ දැන්න්නේ මොකක්ද ධරුමලාභයක් මේකට කලින් කැමටික ලැබුණනින් ආමි සලාභයා සංඝයාට දම්බෙදුවන සංගලාබී හොඳට බලන්න අපි ජීවිතය එක්කෝ ලැබීමක් එක්ක තියෙනවා එක්කෝ නොලැබීමක් එක්ක තියෙනවා. එක්කෝ යසස කියන කට්ටි ඉන්නවා ඔහු පිළිගන්නවා ඔ ඔහුට ප්‍රසංසා කරන ඔොම ඔහු ඉදිරියට ගන්න ඔහුවටා කට්ටි ඉන්නවා එතකුට එක්කෝ අපි පිරිසත් එක්කේ ඉන්නවා එක්කෝ අපි තනින් ඉන්නවා. යසා එස නින්දාපර සංසා කියන එක්කෝ අපි සමාජ ජීවත්වෙන නින්දා ලබ ලබා එක්කෝප්‍රසංසා ලබ ලබා එක්කෝ සැපකන්න එක්කොත් දුකකන්නවා. තුොට අපි ජීවිතය ගෙවෙන්නත් මේ කාරණටිං ඒක තමයි ලෝකය කිවේ මේ ජීවිතයට. මහනෙන අශෘතවත් ප්‍රතජ්ජනයාට ලාබාලාභ යසායිෙස නින්දා ප්‍රසංසත් සැපදුක උපදිනවා. මහනෙනි ශෘතවත් ආර්ිය ශ්‍රාවකයාටත් ලාබාලාභ යසායිස නින්දා ප්‍රසංසා උපදිනවා. එකැනි ධර්මය අවබෝධ කරපු කෙනාටත් මේ වයනවා ධරම අවබෝධ නොකරපු කෙනාටත් මේ වයිනවා. දෙන් අපිට වැස්සක් කෙනකුට දරාගඩ බෑණී. පින්කමක වැස්සක් අවොත්තේම හාසූස් ගානවා. දව දෙන්න යනකොට ඒ දෙන දවසේ ලොකු වැස් සකාවා. දසකාන්තුුනම් ටැවිල්ලැකිවෝ මේක ඔබවහන්සකි වැරන්දා. මගේ හෝ මොකද මංගේහි විච වැරදද. ඔබහන්සේ කවුකාගහරි ධානයක් වදක් පලතින ඒකයි මේ කිව්වා. මම හිනාවෙල්ලා කරපාග හිටිය. මේ වැස්ස කියන එක පින් වන්නේ. බුදුරජාණන් වහන්සේ හැරෙනකුට මේ ධර්මේ දරාගෙන. බුදුරජාණන් වහන්සගේ ශාසන භාරධාරී වූ මහාංකශ්්‍යව මහරාතන්වහන්සි කියන්නේ. බුදුරජාණන් වහන්සගේ සිරිපාකමල නල්ලිහි තබාගත්ත උත්තමයා. උන්න්නවහන්සගේ ජීවර දහතුව පොරවාගත්ත උත්තමයා. විරාගී බවින් මිහි මඩල සොලෝපපු උත්තමයා. ඒ මහාකශ්්‍යප මහරාතන් වන්ේ දවසක්. ගඟෙන් එතර වෙද යනකට ගඟී ගහ කරගියා මහාකශ්‍යව මහරහතන් වහන්සේත් ගගේ ගහගන ගියා ටික දුරක් යනකට උන්හන්සේ පාන්තලති බාත්ත ක රැඳුනම්. ඒ වගේ මේ කටින සිවුර අනු දෙන වදාරන්ට හේතුවත් බුදුරජාන් වහන්සකේ ශාසනය මනා ප්‍රතිපත්තිය දෙන මාර්ගඵලලාබී භික්‍ෂූන් වහන්සේලා ස් සිවරවෙලා බදුරජන්හන්සේ ලඟ එනකුට තෙමි තෙමි මඩ තවරාගෙන. තෙමි තෙමි මඩ තවරාගෙන උන්වහන්සේලා වැඩියා සිවරුවල. ඇයි තුන් සිවරයි නැතින්නේ සිවරු තුනේව මඩ වෙන සිවරක් ගණ්ඩ නෑ. ආන් ඒමගේ ගුණුවත් භික්‍ෂූන් වහන්සේලාට තුන් සිවුරට අමතර තවසිවුරක් ගැනීම පිණිස තමයි කටින සිවර කෙන කනුදනවදදාලින්. ඒවාගේ උත්තමයන්ටත් එහෙම කරදර වුණානම් අපි කවුද. එදට ධර්මය අවබෝධ කරපු අයටත් කරදර වෙනවා ලා බලාභයා සහිතන ඉන්දා ප්‍රසංසා නැති අයටත් නිකං ඔහේ කාලබීල පින්ග උත්තරයෝවාගේ ඉ එවුන්ටත් එනවා මේ කරදර ටික. ඉතින් බුදුරජාණන් වහන්සේ හනවා පින්වන් මහනෙන මේ කාරණන් අට ඔය ඔක්කෝට මෙනවනං තවත් තාර් අශ්‍රාවකයාගේ අස්ෘතවත් ප්‍රෘතජ්්‍යනයාගේ වෙන සමොකක්ද. මේක හොදදම්ම කාරණාවක් පින්වතුන තමන් සුතවත් ආර් අශ්‍රාවකයද ද අස්ෘතුවත් ප්‍රතජ්ජනද කියලා හොයන්ඩ හොන්දම මම්ම මේග. අපි බලමුෝ? අනේ බගවම් මූලකානෝ භන්තේ දම්මා. ස්වාමහි මේ ධර්මී තියෙන්නේ භගව භාග්‍ය තුන්නම් සිම්මුල් කරගෙන භාං්‍යවතුන් වහන්සකින් අහල තමයි අපි දැනගන්නේ එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මය කියල දෙන්න අපි මැනවින් දරාගන්නන් කියෙල සංගයක් කියා හිටිය ඒ වෙලා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව වදාලා එහළ අහන්ඩ පින්වත් මහනෙන්නේ අස්ෘතුවත් ප්‍රතජ්ජනයා හට ලාභයක් උපදී එවිට ඔහු මෙසේ නුවනි නොසලකයි. ලාභයක් ලැබුණට පස්සේ හිතන්නෑ. මට මේ ලාබේ උපන්න මේක අනිත්‍යයි දුකයි වෙනස්වෙනවා කියල හිතන්නෑ. ඔන්න සුවිප් එකක් ඇදෙනෝ. ඇදුන්නට පස්සේ ඒකා වගේකෙ කාය නෑති. ඔය සමහර පිටරටය. ගිහිල්ලා ඔන්න ඒ මොකක් හරි රිදිිටික ෝදරහරි දැන් ඔන්න දුපත්කමට ගෑන රට යනවා. සල්ලි ඒවනවා. එදවුර අර මොකාක්කවත් නැති හිටපු මිනිහට දහ කොල පන්දහ කොල බැංවින් ලැබෙනකුට මූට ඔල්ලුව නරක්වයෙනවා. ලාභයක් උපන්නනේ සමහර මිනිහලා සිගරෙට් බොනවා කියනවා. ඒ සිකරට් එක පත්තුකරගන්නේ රුපියල් දහය කොලින්. එච්චරම ලාබෙෙන් යට වුණා මුල මතක නැති වුණා ලැබුණට පස්සේ මුල මතක නෑ කොහොමද හිටියේ කියලා මතක නෑ මේ ලැබෙන එක අනිත්‍ය වෙන්න පුළුවන් කියල හිතන්නේ දැම් මම එනකුටත් කල්පනා කර කරාවේ මම දැකවයි බෝඩ්දාලතියෙනවා එකක වරක් ප්‍රසාද ද ම ක්ෂය දෙනවා අරක දෙනවා මික දිනො කියල එක ආධාර ගෙන්න්න දාගෙන තින බෝට් ටව එක. මං කල්පනා කර හරි හමන් ලිඩක් හැදනම රුපියන් ලක්ෂය මොකක්ද. ප්‍රයෝ ට්‍රිස් පිරිතාක දවස් තුනහතරක් සතියක් නවත් තල හිටියෝ කොහොමද හැදන බිල්ල සැර බෙහිතක් පිටින් හරි ගන්න කිවොත් කොහොමද අපි අඳුර අර මේ දරුවෙකුට බෙහිතක් ගෙනාව ඒ සතියකට බෙහෙත්වලට රුපියල් පන්ලක්ෂ පනස් පන්දහක් යනවා. රුපියල් පන්ලක්ෂ පනස් පන්දහක් යනවා සතියකට හරි හමං ලෙඩක් හැදුනොත් සකල සේසදම ඉවරයි. එතු මේයාට ලැබේද්දී හිතන් නෑ මේක අනිත්‍යයයි කියන. වෙනස් වෙනවා කලා හිතෙන් එෙන අපි කියම මන්තරිකමක් කම්බනා කියලා. තර මේකට හිතෙන් නෑ අආ්ඩුවෝ පෙල ලි ගම ඔක්කො යවුරයි කියලා. හොඳයට කල්පනා කරන්න බලන ලාබේදී මේක අනිත්්‍යයයි වෙනස් වෙනවා කියලා හිතෙන් නෑ කාටද හිතෙන් නැත්තේ. අවස්ෘතුවත් ප්‍රතජ්ජනයාන්ට්‍ර. එහෙනම් සියලු මැති ඇමතුරු වනාහි ඊලකන මේකෙ තියෙනවා එදොර මේ වෙනස් වෙනවාකිරික දන් නැති නිසා මේ ආශෘතිවක් පපුතජ්ජනය මේකට යට වෙනවා. ඊට පස් ඒවිය ඒවන්ගේම තමයි මෙයාට අලාභයක් උපදන්නවා අලාභයක් යන්නේ නැති වෙනවා. තිබ්බේව නැති වෙනවා තිබ්බ තාන තුර නැති වෙනවා. ්‍රස්සාාව නැතිවෙනවා. ගේ දුර නැතිවෙනවා. ඉතින් හිතන්නකො ගෑනු කෙන දාල යනවා. ඒ මකොට ද ලාබෝට දයිති අලාබෝල්ටද. මෙච්චර වලෝග වටිනාවම ලාබෙෙන ලැබිල තිබි. ඔන්න එක නැති වුණා. අලාබේ ඊට පස්සේ හිනාව? වැඩි ඔන්නම හිනාවෙන එක දෙවන හිනාාවෙන්වා එතකුට අමාත්‍යක හිතවත් කෙලෙයි ලාබේ ගස්ථ. ඔන්න හිනාවෙන් නයහක බලාගය අනේ දැන් හිනා වෙ නෑ කවුරුහරරි මොනහරි කියලා ඇති. අලාබී හොඳුවට කල්පනා කරන්න තමන්ගේ ජීවිතවල නොලැබීන් නොලැබීන් එදකොට මේකෙත් නොලැබීම ඉදිරිෙත් මෙය හිතන් නෑ මේකා අනිත්‍යයි වෙනස් වෙනවා කියලා. මොකද පින්වතුන කැරකෙන කරත්තරෝ දෙක්ක තැනක නතර වෙන්නේ. අනිවායෙන් තමන්ට ලැබීමක් තිබ්බොත් නොලැබෙන දවසක් එනවා මයි. නොලැබින දවසක් තිබුණනොත්. ලැබෙන දවසා එනවාමයි. මේක හිඟන්නාටත් තියෙනවා. මොකදද හිඟන්නාට තියෙන ලාබලාබ මොකක්ද. හිගන්නාන්ට කවුරු හරි රුපියලක් අතරදින එක මොකක්ද ලාබ හිගන්නාන්ට කවුරුවත් නොදනේකමොකක්ද අලාභ. ඉතකට දදුප්පත් දරිද්‍ර මනුෂ්‍යයාටත් ලාබාලාබී කනිික තියෙනවා. ඊට පශසමකද වෙන්නේ ඒ හැම දැනකම දීම මෙයාට හිතෙන් නෑ මේක වෙනස් වෙනවා කියවා. මෙක වටිනාාව දෙක ඒකයි. ඊළඟ එක තමයි අයස යස උපදිනෝ යසපදිනව ගැන කට්ටිය පිරිවරා ගන්නවා. දෙැම්පොඩ්ඩක් බලන්න කොේ මේ තරුණු කොල්ලො මේ බයි එක කරගෙන හන්දී රිගියයාර පස කොල්ලෝ සෙට්ටි පිරිවරා ගන්න හැට යසස හිතෙන් නෑ යම් දවසක මුං ඇහත්තෙන අපින් කියලා කෝ දැ මෙතැන ඉන්න ගොඩාක් ළමයි ඉස්කෝල යන් ඇැති ළමයින අපි ස්කෝල ගිල ඉන්ටෙල් එකට්‍රිය කොල්ලො ටික සෙට්ිය චැටි මත තියාගන්න කල්පනා කරන්න කෝම දහවස්මිට් දවස්වල. ඩා තරග දවස් වල පිරිස කොහොම දෙකට හිටපුයි දිය හොඳට බලන්න ට්‍රිප් එකක් ගියාට පසේ බස් එක සින්දු කිය කියාගේ හැටි මතක් කරන්න ගම අවු දුස ඇතිබ හැටිය කොල්ලොටි කොක්කෝම එකතු වෙච් හටි මතක් කරන්න දන්සලට යඔක්කො සෙට් වෙච්ච හටි මතක් කරන්න පාසල්න යන වියයි එකට හිටපු එකෙක් දෙම් මා සමගනන් නැතර ඔබ සමඟ හොඳට බලන්න. දෙනට තව මේ ළමයි සමල්ලට ගොඩක් වයස නැතන් එකා දෙන්නේ බෙරි ලඇති. අවසාන්ට කවුරුවත් නෑ. කවුරුවත් නෑ. යසස අයස ලැබෙනය යසස පිරිවර ඉන්න එක නැතිවෙනක අයස. ඒති ලෙඩක් වුණත් ඥාතින් කෝම පිරිවාරගණන ස්්පිරිතාට කෙනෙක් චත් දැඩිස් හැක්කාරගෙ දැම්මට පසමොකක්ද තනීන් තනීෙන් යසසායස ඒළඟට ඔ යසසායස තව හොයා ගන්න පුුවන් තැනත් තම වෙඩින්නේ එක මොකත පින් වඳ මේ වෙඩින්න එක කියන් මංගුල්ල. මඟුලේදී හොයාගන්න පුළුවන් ඉන්න අයයි නැති අයයි. ඉන්න අය කවුද දන්නවද මගුල් ගෙදර නැති අය තමයි මඟුල් ගෙදර වෙඩින් එක දවසේ ඉන්න සියලු දෙනාම නැති අය. එකන ඥාතින් ඔයක්කෝම කොම දෙ එක තේරුම් ගන්න මෙහෙමයි ඔන්න දෙන්නම් විවාහ වෙනවා. වෙලා මේ දෙන්න යකායක්ෂණීගේ මරාගන්නවා පවුල් ප්‍රශ්නනව අර මගුල් ගෙදර කණ්ඩාපු එකෙක් නෑවී ප්‍රශ්න විසඳන්නවා. අම්මලත් කිය නො තොපි කරගත්ත දේවල් අපි කල්ලිම් එපාකිව්වා ඕක හොඳ නැති තැනක් කියලා ඇේ නෑ උඹ ලම බලාගන්නල්ලා. අර මගුල් ගෙදර කණ්ඩාාව බිරිස යසස එකෙක් වත්නැෑ න්න පිරිත් මගල් ගෙදරින් ඔයා ගන්න පුළ මඟගල් ගෙදරට එ නැති අය තමයි ඉන්නේ කවද්ධ මඟගල් ගෙදරට එන්නේ නැති අය. හාන්දුරුව ඉන්නෑමි ඕ නඩාගෙන ගි හාන්දුර කියනවා. දැන් අපට කිසිටිනේ මගුල් ගෙතරට ආරර්ථනා කරන්නේ හැබැයි පවුල් ප්‍රශ්න ඔක්කෝ මැවිල්ලා කියන්නේ අපිට. තව එකක්. පොලිසි මහත්තයක් පොලිසි අත යුනිෝන් පිට මගුගතටාරදධනා කිරරිලාල හි විශේෂසින්නේෑන නමුත් ප්‍රශ්නයක් වනාාම පොලිසිට තමයි දුවගෙන යන්නේ පෙරග දොරුවා ඔය කට්ටිය තමයි ඉතුරු වෙනි අවසානීඉති ඒ නිසා යසා අයස පිරිස් තමන් එක ඉන්න කාලත් තියෙනවා අපි අත්තෙරල යන කාලත්වයන තව තේරුම් ගන්න තව කියන්නම්. ගෙදරක පුංචි ළම ඉන්නකුට ළමයි ගොඩාකිඉන්නවා කියන්නකු ළමයි හතර පත්තිනි අම්මා තාත්තාල් ළමයිටික ඔක්කොම ඉන්නවා. මීක යසස. ඉටකුට ආච්්‍යයම් අත්තයනවා නෑ දෑයොත් එෙනවා කිරි අම්ම ඉන්නවා අදරුව බලාගන්නවා සල්ලිභාගිතිීන එනන් ගෙදර වැඩ කාරෙකුත් තින්නවා යසස. යන් දවසක් එෙනවා අනිවාරෙන් ඔය ෙදර ඉන්න කෙල්ලොටික බැඳල දෙන්ඩම වෙනවා ඒ උක්කොම ගෙදරින් යනවා කොල්ලෝ පිට රටවල්ලල් ලහර ඉගෙනගෙන ඒයත් පිටරටවල්ලට යනවා ආච්‍ය අම ලටික මැරල යනවා අම්ම යිතා තැයි තනි වෙන එනිසා පුංචිවුම් පිරිවරාගන සන්තෝෂයෙන් ඉන්නකොට ස්ෘතුවත් ප්‍රතජ්ජනයට හිතෙන්නෑ මුන් කවුරුත් නැතිවෙන්න දවසක් මට එනවාකයෝ. මේක අනිත්‍යයි වෙනස් වෙනවායි කල හිතෙන්නෙව නෑ. කාටහරි හිතෙනවනං එයා ධර්මය අල්ලපු ගැෙන. ධර්මය අල්ලපු නැති කෙනාට හිතෙන්නෑ කියනවා. ඊට පශස මකද වෙන්න ආසායස නින්දා ප්‍රසංසා. නින්දා ප්‍රශංසා කියනීම බලන්න්න අම්මෝ කොච්චර නින්දා එනවාද. නොකරුපු වැරදිවලට ප්‍රසා ඕ හොයාගණ්ඩත් තරුණ ළමයිතතේ කියන්නම් ක්‍රමයක් ඔන්න පොෝන් එකට එනවා මැසේද්ජ එක බබෝ බබා කියලා. පැටියෝ රත්තරණ එතර මේ වචනටි කොක්කෝම දද ප්‍රංසාද ප්‍රංසා ඔයා හැර මට කවුරුත් නැත කි කිය දැන්ගේ නොක්කෝම ප්‍රසංසා. ඉදුට අස්ෘතුවත් ප්‍රතජ්ජන හට තේරෙන් නෑ ඔය මෙසිටික වෙනස් වෙනවාගේ පස්සෙ බූරුවා. ඔයා හැර මට කිසි කෙරී නැකිවනි තෝ තමයි මාව කෑවේ. ඊ ප මුලින් කියනවා ඔයා නැත්තම් ම මැරෙනවා පස්ස කියනවා තමයි මම මැරුවේ. යම් දවසක ම මැරුණුත් තෝ නිසා සම්පූර්ණින් භාසාාව වෙනස් වෙනවා. නින්දා ප්‍රශංසා තව කියන්නං විස්තර ටික. ඔ මම යනුට ජුට කල්පනා කර යනවා මිනිස්ස දකිනකොට. දවස දැක් ආනච්චි කෙනෙකුයි සීය කෙනකුයි කොහෙද යනවා. ආ්චි යනු අතනින් සීය යනවා මෙතනින් කමයකටත් වැඩි දිගයි දුර. මට එක පාරම ඔවුන්ගේ තරුණ ජීවිතය මතක් ෝඩා. තරුණ කාලයේ කොල්ලු කෙල්ලු මේ ඇගෙල්ලේ මේ අත් දෙක හැපෙන්ට මෝනු. පාරවල්ල බංකෝල ඉඳගෙන මෙහි ගුරනැගලත් තින්ව නැර වැැවටේ ලඟී ඊට පස්සේ අතල්ල ගත්ත ගම තරුණ කාලයි වයසිටි ගියාට පස්සේ මහද්‍යාරයේ නෝනමේ හොඳට බලන්න පුද්දුම්ම වෙනස්වීමක් බුද්දුම්ම වෙනස් වීම. අනිත්්‍යය අස්ෘතුවත් පෘතජ්්‍යනය යහන්ට කල්පනාවෙන් නෑ මෙහෙම වෙනවා කියලා. ඊට පස්සේ කොල්ලොටක එක තුනාම කතාවන අදකාල කෙල්ලු හරි නෑ ඇත්තරම කෙල්ලු හරි නෑ මටඊයේ නඩුවක්කාව මොකද නඩුව. පවත්න මේ දරුවන්න මේ කෙල්ලන්න පුළුවන් තරන් ධර්මය දෙන්න දර්මින් හැරනම් හදන්න විදිහක් නෑ? අම්ම රෑ නැගිටලා. අම්මයි දුවයිඉන්නේ අම්ම රෑ නැගිත්ට එකට. නැගිටල බවුට එක ඇන්දී බුදිය ගත්න්න අවුරුදු දාසේ කෙල්ල නෑ ඇැඳී. ඊට පස වටපිට බැලවා නෑ හැම ජැනම හිව්වක් ගෙදර. හට පසේ නෑ. ටවස මේ අම්ම රෑ කහමරම මේ අම්මට නදති න්නතු ෙහිත් බිල අර හොෝයා ඉන්නකට අම්ම බුටු ඉඳගත් අමට නඉද කියා පාන්තර පහට අමට ඇහැරුන හැරට කෙල්ලති නඉදී දස අම්ම තැල්වා නඩුව අපි ළඟට ගෙනාව ඉටස අපි හැර දාල කිව කෙල්ලට කියාපියතු ඇත්ත තුගි දත් දෙෙක් ගලවල් අතට දෙනවාකෙවා. ටබ ඇයි හිනාවෙෙන පිවතුනී ඒ වෙලාවට විසඳන් මෙහෙමද මේ චූටිදූ කියන්නම්ම ඔහොම දොව ප්‍රශ්න විස දන්නේ මංගොත්ගේ දට්ටික ගලවල අතර දෙනවක අපිය ඊට පස්සේ මාතක කිව මාස තුනක් රෑට ගෙදරින් පයිනෝ අවුරුදු දහන්ස ඇයි වයස. වුරදුදසේ කොල්ලා ගේ ගාවවට එනවා බයි්‍යකගේ. ඊට පස්සේ මහැහදැ මංකවදැන් තොපි දැම්ම විනාස වෙලානෙ තොපි අපායිට නයන්නේ නෑ අපි කතා කරන්න විතරයි ගේ කිව්වා මංකව කතා කරන්න විතර විර කියන්නෙ දැ ොි ස්කෝල නවා පන්ති යනවා තුරු කොච්චරවත් මෙම්ඹලට කතා කරන්න පුළුවන්නේ. එහෙම බෑකිව් ඇයි කියල හොවා අම්ම හැමවෙලා වෙනවා ස්කෝලෙටි ගිහින් ඇරලාන්් ස්කෝලි එන්නගෙනට පන්තියන්ඩ පන්තියෙන්ට කෙල්ලට කොල්ලෙක් එක කතා කරන්න පුංචි වෙලාවක්වත් නැතිවෙන විදියට අම්මෑ රකිනවා එහෙම රැකලාවත් කෙල්ලෙක් රකෙන්ට බෑ මං මේක හැම බණකම කහි කිය යන්නේ කෙල්ලු ගෙවල්ලින් අම්මල න්න නන් නැගිට පල්ලා කනමතී බුදුියගෙනින් නැතුව අද කාලි විච්ච දේවල් අද කාලේ විච්ච දේවල්. ඔකෝම විපරියාස පෙරලී පෙරලි යනවාමයක. ඉති ඒවා ඔහෙ විසඳන්න ද හු වචනයතයක් කතා කරලා මංකිව පිම් පව් විශ්වාසගලොට් නම් හැදී. ඔකෝඩම වැරද්ද මේ මහයුම් සිල්ගන්්ඩාවත් බණක් අහණ්ඩාවත් මුන්දලා එනවා කිහිල්ලේ පොට්ටනිය ගහ ගැන ොද න්ි කියනවා රඟ හසු භාගෙනින් පොයාල පන්තිකිල්ල මහන්සිනි කියනවා. පස්ස ඉතින් වෙන්ට ඕන දෙව ලොක්කෝ මනාට පස්සේ ලා බාලාභ යසාස නින්දා ප්‍රසංසාවලින් යටවෙලා අස්තෘතව පෘතජ්ජනින් විදිහට ඉට සිද්ධ වෙනවා. කොල්ලූවා ගදා වෙනවා මේ මයි බං අදකාල කෙල්ලු කියලා. කොල් අඩ හිතෙනවා එහෙම තම අදකාල කෙල්ලු. එවනට මගේ කෙල්ලනම් එහෙම නෑ. එල්ගේ හැම වැරද්දක්ම කතාාවේද්දී තරුණ ළමයි ඉිතන මංයාර් වෙන්න කෙල්ලෙහිව නෑ කියලා තට තමන්ගේ කෙන සුදනම් මං මේ අනිත්ති කියන්න හදන්නේ විවාහ වෙනවා විවාහවෙලා කාලයක් යම්ර කල්පනා කරනවා අනිත් ගෑනු හොඳයි අපේ ගිහරි නෑ හොඳර කල්පනා කරන්න බලන් ොල්ල ක්කොෝම ඔලූ හොල්ලනවා. හිතට හිතෙනවා එතුර ඉස්සරා හිතපුියක පස්ස වෙනස්්‍ය ලගියන. තුටි යම් දවසක් එම හිතනකොට ධරමේ තේරට කෙන පුුණන් හිතෙනවා මෙ වෙනස් වන්ඩ පුලුවන් කියලාවා. ඊට පස්සේ ඔන්න පොඩි ලෙඩක් රිතාරණ කාලි විවාහුන ගමන් ලෙඩක් ඇැන තනි ැිකේ ඔයා ලෙඩ විලාදිකර ළඟ ඉන්නවා වැඩෙට යන්නේ පොලු අතගා ඉන්නවා. අනේ මගේ ආයශසත් තරම් ඔයා ජීවත් වෙන්නනො ඔයාට කරදරයක් වෙන්නැ එකෙල් ලංඟම ඉන්නවා. ඔයනං ගෑමත් තමන්ගේ අතින් අදනවා. අපි මැනිකිල්ල ඉඩ විලාංකේල. ඔයාට කරදරයක් වෙන්නන්නේ බයින්ඩිපා කියෙල දෙ තුන්දුල් වචන කියලා අරකිෙල්ල තවල් ලෙඩුවෙනවා. ඔන්න වයසිටිය යනවා. වයසිටි කියට පස්සේ යාජ්‍යය අම්ම ඉස්පිරිතාලය නවා සීය කියයනවා? ත ගිහිල්ල බලවරෙන් උන්ද යන්නේ අපිට අමහාරුයි බා ඉතුට වෙන කවුරහරි පිටත් කරනවා හොඳට බලන්න තරුණ කාලේ ලඟින් ඉන්න සියල්ලු දෙනාට යම් දවසක්කනවා. ඊර්වාන්සේ උනාන් පසේ කියනවා නෑ ඔයයා ෙඩ වෙන්නන්නේ මොකක් කරුයාට අසනීපිය අපි චෙක්කරමු කියල ඔන අහවල් පර්ේෂණ මේ පර්ේෂණය කියල පොඩි ඔලුවේ කැක්කුමට ගුඩාග වියදං කළ පරේෂණ කරනවා තරුණ කාලෙ වයසිට යනවා ලෙඩ වෙනවා වයිසටි ගියා මොහොම තමයි බන් එදාට එකම පර්ේෂණයක වයසට ගා මොහම තමය යි තෙල්බි හිට්ටික් ා ගන් වෙනස් වෙනවා. මන් එක දරුණ පුුතාලා ඔම ප්‍රශ්නය කියන්න දෙනයි ෆෝන් වල තියනවා රෑ එල්ලිවින කල්මු මේ මැසේජ් ගහනවා කතා කරනවා. රැහ ලිවිනකල්. ඔයි බැඳපු ජෝඩුවක් බලන්න ඔරුදු පහත්දයක් යනකොට. පැයයක් එක ක ළඟග කර දැ නොද ක. කරරි අහපුව හම් කියනවා බලන්න ගෙවල්වල මගේ අම්ම මෙහි අනත්්‍යයක් මෙහෙම වෙනස්වීම ඔන්න ඔය තමන්ගේ ජීවිතයේම සිද්ධ වෙනේවට තමයි අටලෝ දහම කියන්නේ එදුට අස්රුදවත් ප්‍රතජ්්‍යනයට තියෙන්න දේ තමයි මේක වෙනස් වෙනවා කියල හිතෙන්නේෑ. නින්දා ප්‍රසංසා නින්දා කොච්චර විඳන වද. මෙතනනම් නැතිව ඇති නින්දාවක් නොලබපු කෙනින්. ඒ අයටම පස්සේ ප්‍රසංසා කරනවා. ඔය නින්දා ප්‍රසංසා මේීදවස් සොල ඔය මැතිවරණීම බලන්ට දේශපාලනය. මේ පාර බනින්න අයට ඊළඟ පාර ප්‍රසංසා කරනවා. . Good ප්‍රසංසා කරනයිට ඊළඟ පාර නින්දා කරනවා නින්දා ප්‍රසංසා සැප දුක සැපත්තියනවා ජීවිතේ දුකන්තියෙනවා හැමදාම එක විදිර තියෙන්නෑ. ඔන්න ඔය ලාබ අලාභ යස්සා අයස නින්දා ප්‍රසංසා සැපදුක කියනෙක පෙරලෙද්දී අස්ෘතව ප්‍රතජ්්‍යනයාට මේක අනිත්‍යයි වෙනස්වෙනවා කියන හිතිවිල්ල එන්නේෑ. සී කරන්න නෑයා දැන් මේ මෙතන වුනත් හවස් වෙනකුට ආය කවුරුත් නෑනී. මල්ල ගෙදරක් වුනත් හද්දොහා යනකල් ඉදි එකට්ටිය හද්දව සියරු නට පස එකක ගිල්ලා හි තර ගෙර ඉතුරු ච්චි කෙන තනිවෙනවා. අවුරුද්ධට ඔකෝටම සතුට යැයි දූ ලපුතාල ඔක්කෝමටික එනවා එක එක්ෙන යනුට කඳුළු සලසලා ආයෙත් තනිවෙනවා. මානිත්‍යයක් ක මේවා වෙනස් වෙනවා වෙනස් වෙනවා කියල කල්පනා කරන්න මේකින් ගැලවිෙන්ඩ බෑ කරත්තුරෝදි කැරකිෙනවාගේ මේ අට කැරකි කෙරකිි තියෙන්නේ. වලක්වඩ බෑමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා ලාබේ මුත් හිත යට වෙනවා අලාබේ නුත් යට වෙනවා ඒකනින් දුක් වෙන්නේ. ඊළඟට යස්ස අයස නින්දා ප්‍රසංසා සැප දුක මේ හැමයිකින්ම හිත යට වෙනවා. පදන හොඳ මේවාකින් හිත අටකරගන්න නැතුව හොඳට ධර්මින් හිත හදාගෙන හිටපුූ රජකිෙනෙත් තමයි පරාකරම් බහු රජ්ජුරෝ. පරාගම් බහව කුමාරයා යුද්ධ කරට රට එක්සේසත් කරන්නන්නේ යන්ඩ ඕන කියලා අවුරුදු දොලායිෙන් නාම ගමට ගේල්ල සෙනග එකතු කන්නවා මිනි සුපස් දෙනයි. ඒ ුර හ මොද මෙචරද සේනක සේනාව. ඊට පස්ස කිවවා රාජතු මේ රාජ කුමාරය. ඔබ වහන්සේ වගේ කිසුවදවත් කටින් ගෙහිල් නති කුමාරයක් යුද්ධෙකට යනවා කනුට කවුදෙහෝ එන්නේ. හිත වැටුන්නේන කිව ඔහෙලා මාර්ත ගෙන්න්න කැමැතිෙද මට තනියම් පුළුවන් කොමේ රට එක්සේ සත් කරන්න. හරි අප එන්නක් කිෙව. මහෝෂෙනක යුද්ධට එද්දී. කඩු අතට ඇරග අර සේනාව කෝසා කරග නනකොට කුමාරයගේ පිටි පස්ස කට පයිනවා. කුමාරය විතරයි තනිවෙන්නේ. වරයව ඕන එකෙක් කියලා ඉස්සර හැට පයිනකුට කුමාරයාගේ හඬට ගෝසාාවට මිනිස්සු ආයුධ දාළ පයිනෝ. ඉච්චර පින්වන්තයි. පරක්කුම් බහව කුමාරයා. මේ විදියට ඔක්කෝම සේ යුද්ධ කරල කරල කරලා කරල කරලා අවසානීත් මේ රය පනාාකව බාව කුමාරයාට මේ ලංකාවම මෙක්ෂේෂත් කරන්න පුළුවන්ගේ විද දන්නෑ කියලා සේනාව පසු බයිනෝ. තුරු කුමාරය කල්පනා කනෝ මගේ දීර වීර ක්‍රියා මොං ඇස්වලට දැක දැත් මොං හිතන හැටිබලන බලන්නකෝ. මොං හිටියත් නැතන් මන් තනින් යුද්ධ කරනවාකයා. මහවන්සි ඒ පොත්වහන්සකව කතාවතියන්න. සේනාවට කියනවා අහල් තැනින් යන් දෙපා කියලා. ගඟෙන් එගොටට යන් දෙෙපා කියනවා. සේනාව ඇත පනිවිට ඉන්ට කලින් උන්පනවා. ශවාල විනාශයක් වෙනවා. ඉක්මනට බේරගන්නවා. ඊරන් පොළොන්නරුව ගජබා කිය රජින ක්‍රාජ්‍ය කලළි මුළු පොළොන්නරුවම රජරන්ගේ වසගහිට ගත්තා. ගජබාරජරු හිර කළ. එතුට සංග ඇවිල්ල කියනවා. ස් මේ රජතුමනී ගජබා රජරූ අයසයි. හිර කල තියන්න්නේෙ පව තම කීදොහැයිද. එනේ සවබතු මමික අත් අරයෙන්න්න කියලා. දිනාගත්ත රට ආය ගජබා රජ රණ තියන අය පහුබහිනෝ. පුදුම ගෙනෙ. අවසාන මහ යුද්ධයනවා. අවසාන මහා යුද්ධ්‍යයාාපු වෙලාවේ ලොකූ අරුසාාවක්යන විදිලි කොටකටා යුද්ධ කරන්න යන්න බෑ. එවෙන කඩු අතට අරන් අදිෂ්ඨාන කරනවා මට එක් අරමුණයි තියෙන්නේ. ලංකාව එක්සේසත් කරන්න ඕන. නැතිවෙච්ච ශාසන දියුණු ආපව ඉස්මතු කරන්න ඕන. ඕකයි මගේ අරමුණ එක සත්‍යයක් නම් වස් වැස්ස නවතීවා කියලා. වැස්ස නවති නවා. බුද්දුමයි. ඒ පරාගම බහු රජුරන්ගේ ජීවිතයේ හොඳටම ඒ රජතුමාගේ පිම් බලයෙන් කම්පා නොවන හිතක් කාවා. ඒ රජුරු ධර්මින් පෝසණි වෙලා හිටපුගෙන. බදුරජාන්සේ දේශනා ක නොවා ලාබලාභ යසා එස නින්දා ප්‍රසංසා සැප දුකකිනීමීමට යට වෙනවා අස්තුෘතුවන් ප්‍රථජ්ජනයා ඊර්වාස්සේ ලාබෙට ඇලෙනවා අලාබෙට ගැටෙනෝ නින්දාවට ගැටෙනවා ප්‍රසංසාාවට ඇලෙනවා ඊළඟට යසසට ඇලෙනවා අයසට ගැටෙනවා සැපට ඇලෙනවා දුකට ගැටෙනවා ඔය තමයි අතෘතුවත් ප්‍රථජ්ඥනයා මෙහෙම උනාට පස්සෙ වෙන්නේ මොකක්ද. ඇලීමෙන් ගැටීමෙන් දෙකින් යුක්ත වූයේ ඉපදීමෙන් ජරා මරණින් සෝකින් වැලපීමෙන් දුක් දොම්නසින් සුසුම් හෙලීමෙන් නිදහස් වෙන්නේ නෑ. නිෙදහස් වෙනෑ. සංසාරයම යනවා. අපිට ලාබ ලැබෙනකුට හිනාවවීන්නව අලාභෙනට අඩාඩයින් වනීද. එයාට ලැබෙන්න්නේ සංසාරයේ. සිත්ත හදාගන්නඩ බැරිවෙච්ච එකේ විපාක. ඊ පසේ නින්දාව කකාපු ගව් මට මෙහම කියනව මෙහම ව ඉන්න ගෙවල්ල ස්තරී පරාණ හැම දම මට අහවලා මෙහම කිව්වා මෙහෙම කිව්වා මෙහම කිව්වා කියලා නුරු යුරුගගයන්නේ. වන්න වචන නෑ මෙවැට කියන්න ඒකයි. මූසලයි. එහෙ මූනාට පස ොක්ද දන්නව ද අවසාන්ට ලැබෙන්නේ එකයි. සසර ඉපදිපදීයන්ට වෙනවා දරාගණ්ඩ බෑට ගොඩාදව නිවන් දකිටන අපිට ගොඩාදිවන දරාගණ්ඩවෙයි. නින්දාව ඉදිරියේ ප්‍රසංසාව ඉදිරියේ සැප දුක යසස අයස ලාබලාභ ගොඩා දරාගණ්ඩ වෙනවා. නිවන්දකින්ට ඕනින. පුංචි දේනුත් සැලි සැලි ෂිත සෙලවී සෙලවී. ඉන්න චරිත කවදානන් නිවන්දකිෙන්ටද. සමාරයගේ ජීවිත තියන මට ලැබවන ගෑනු කෙනා මෙහෙමයි මට ආදරයක් නෑ. ආදරයක් මට ඇගෙන් ලැබෙන්නෑ මට ලැබිච්ච පිරිමිය මෙහෙමයි ඔහුගේ මට ආදරයක් සෙනයසක් ලැබෙ නෑ මං ගැන හිතන් නෑ. මාව තේරුම්ගන්නෑ ඔය හැම්ම තැනකම තියෙන්නේ වැලපීම චංචල බව සෝක කිරීම අනිත්‍යයි කියලා හිතන් නැති බව. ඒ සියලු දෙනාට ලැබෙන්නේ සංසාරී කුමක්ද සංසාරේ ඔය විඳවනය එකම ලැබෙනවා. ඔය විඳවනය එකම ලැබෙනවා සෝක කරනේවා. න්ගෙන් වෙන්වීමෙන් ඇතිවෙන සෝකේ ආදරය කරපු අය වෙනස් වෙද්දී ඇතිවන්න සෝකේ ඇයි ඇයි එහෙම වනේ කියලහිතනවා ඇයි අර වෙනස් වෙනවා කෙනෙක හිතලවන්නේ ඔච්චර දුකක් දෙනවා කියල දන්නව නම් මම ලංවෙන්නෑ කිය හිතනවා ඇයි මට මෙහෙම දුකක් දුන්නේ කියලා හිතනවා ඇයි ඔයා වෙනස් වනේ කියලහිතනවා වෙනස් වට බැරිද පුළුවන්නේ. ඒනිසා ඔවුන්ට ලැබෙන්නේ අටලෝ දහමින් කම්පාවීමෙන් පෞරස්සෙන් වනවෙයි සසරට වැටෙනවා. ලාභයක් එනකුට සතුටුවෙනකින් පවක්සිද්ධ වෙන්නේ. අලාභයක් එනකුට දුක්වෙනයකින් පවක් සිද්ධ වෙන්නේ. නින්දායනකොට ඇයි මට මෙහම වෙන්නේ කියලා නිින්දාවේදී දුක්වෙනයකෙන් පවසිද්ධ වෙන්න. ප්‍රශංසායනකොට සතුූටු වෙලා ප්‍රසන්තාව විඳදරාගන්න එකෙන් පවසිද්ධ වෙන්නේ. සැපේදී සතුරුවෙනයකෙන් පවසිද්ධ වෙන්න. දුකේදී දුක්වෙනයකෙන් පවසිද්ධ වෙන්න. මොකක්ද වෙන්නේ. සංසාරට වැටෙනවා. සසරට වැටෙනවා. පිම්පව්ගයැන වෙන එකක්. ගමන වෙන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහ්‍ය ශෘතවන්තාරී ශ්‍රාවකයාට මොකද වෙන්නේ එයාට ලාභයක් කිප දෙෙනවා නුවනින් සලකනවා මටම ලාබේ උපන්නේ ඒ නිත්‍යයි දුකයි වෙනස් වෙනවා කියවා. බලන්න එක ස්වාමී වහන්සෙනවා ොට දරම සේකන එක ගෙදරකටම පින්්ඩ පාති වදන්නේ ඒක ෙරින් පින්්ඩාති ලබෙන ෙදරකට යන්න ඔන්න අවුදු දොහ මේ හාහමුුදුරගේ ගුණුවත් බවයි ධර්මයට හිත යොමුකරපු බවයි මාරය සලිතයනවා. උන්වහන්සේ පින්ඩපාත එන්ට කලින් පිණ්ඩපාති බෙදන්ට බෙදන්න එදා කෙල්ල ගෙදරඉන්න අවුරුදු දාහසේ දහතය කෙල්ල. අර ස්වාමිනාාසේ අවුරදු විෂසිපහක විතර තරුණ හන්දුරනවා. මාරයා ඒ හාමුදුරුවවිදිට වෙස්මාරු කර ගත්තා. වෙස්මාරු කරගෙන දානය වෙදනකොට කෙල්ලගේ අත ඇල්ලුවා. කෙල්ල ගෑගාගෙන මේ දානිභාජනී පෙරලාගෙන ගිට දව්වා. අම්මලක් පිළිකන්නේ වැඩක් කර කර හිටී එතකොට අම්මල ඇවිමකක්ද කෙලා හල කොට්ට යොක්කෝ අම්ම එන්න ඇති අර හැද උත්සගෙන අවුරුදු දුොළහක් දම්බෙදුපු හැන්ද ඕකු උත්සකි නෙන්න නැති මිනිියත්තාව දානී උයන්ට දරපලපු පොරෝ උසකෙන ඉතකුටු මර අතුරු දහන් ඕොනෑ අර හාමුදුරු වරෙන් ගෙනවා දැක්කාද හැරිලායි චන්දිකමට එන හැටි කියල කිවත් දැන ගනින් කියෙල සද්ධ කලා අර හාමුදුරු මොකුවක් දන්නේ ඒ ොඳරන එක පාරම හිතනාවයි ගිහි මිනිස්සු කියන්නේ වෙනස් ්‍රෙනය කියෝ. උන්නාහන්සිගේ තේර ගාතාව තින රහතන් වන්සෙනවා. කියනවා ගිහි මිනිස්සු කියන්නේ ඉක්මනට වෙනස් වෙනවා. එනිසා ඔබගේ ගෙදරින් දානය නොලැබුණට මා කම්පා වෙන්නේ. තවත් කොේ හරි ගෙදරකට මේ පාත්‍රයට දං හැන්ඳක් බෙදල තිී කියලවා. විතකුට දැක්කා ඒ පාත්තරය ඇතුළේ දානි නෑ. අර ඉස්සල්ල සිද්ධිය වුණේ දානය වෙෙදදින්නේ. එදකට මිනිසුන් හිතුනම් මෙතන වෙන මොකක් කරිවෙන්න ඇති කියලා අනේ ස්වාමිනී සම වෙන්ඩ කිව්වා ඔබ සූපත්වේවා කියලා හැරිල ගියා කවදාවත් ඒ ගමට වැඩී නෑ. උන්හන්සේ රහතන් වහන්සෙනවා ආයවට වග උත්තර බඳින්ද කියීනෑ සුද්දව තාර්ය ශ්‍රාවකය ලාබේද්දී අලාබෙද්දි නැතිව යන ඔක්කෝ වනැති ලැන කර කණ්ඩ දෙයන්නෑ. බිින්දුවටම වහිනවා. සම්බෝලයි බතවි කණ්ඩ නැති තැන්ඩ වැටෙනවා. ඉස්සෝකයේ පෙන්නන්නේ. අනිත් අයට කියන්නේ අපිට මෙහෙම වනා මෙහෙම වුනා මෙහෙම වුණ මෙහම වුණ කියලා. අපේ තියෙනවන අපේ තුච්ච හිතේ. තුච්ච සංකල්පනාවත්තියන දුක අනිතයට කියන්න ඕන කියලා. ඒ වික්ෂෝපය අනිත්‍යවුම් අහන් ඕනීට පස්සේ. ඇයි අවස්ෘතවත් පෘතජ්්‍යන ස්ෘතවත් තාර් අ ශ්‍රාවකයා කල්පනා කරනවා මේවා වෙනස් වෙනවා. අනිත්‍යයයි කලින් තිබ්බේවා නැතිවුණ නැතිවුණ වගේම ලැබෙනවා. කවදාවත් එක විදිර තියෙන්න. නින්දා ප්‍රශංසා නින්දාගැන කියන්න ොන්න නෑන නින්දා නොලබපු කෙනෙක් නෑනේ. හොඳක් කලත් බයිනවා නරකක් කලක් බයිනෝ ොඳ කළොත් වැඩියෙන් බයිනෝ. ඊට පස්සේ ලාබාලාභ යසා එස යසා එස. සත්ක ඉන්නවා ඉන්නකුට ය ඉතින් කල්පනා කනවා මේ අයි අනිත්‍යයි වෙනස් වෙල යනවා. ඇසුපුූළුණන ස්වාවින්නාහසේ ලැසුරු කරද්දිිමුත් එක තියවන මේ ස්වාමන්හන්සේල මාසහයිංහයට මාර වෙනවා. එද උට අස්ුෘතු අපපුදජ්ජනය භවහිතයත් නැෑ උබහන්සේ ඉන්ද ඔබවහන්සේ නැතුව බෑ ඊල්බසේ ඒ හාමුන්ර ඉන්න කොහෙද එහිට හොයාගෙන යනවා. ඇමිනෙනවා ට තියන්න යන්න තැන හොයාගෙන කිිල්ල ඇමි ඇමිණී යන් චරිත ටිකත්තියෙනවාද ඒ චරිත වනහයි අශෘතව ප්‍රතජ්ජනාව ස්තෘතවත් ආර්ය අශ්‍රවක්‍ය කල්පනා කරනවා අපිට හැමදාම මේ එක් මේ ශ්‍රාමීන්දන්සේලත් එක්කමන්ඩ බෑ අපේ හිත්වලට හරින හාමුදුරුරුත් අපිට හම්බ වෙනවා හරිියන් නැති යත් හම්බවෙන. හිදුොත්ද ුිය මහයෙන් හිත සංගය මාරෙනවානි තුළ මේ කාලෙ අපිට දගී ඇසුරු කරට සංය අපිට හරිිය විදි හම්බුදු ැතුනට ළඟ මහය ිීද පුළුවන් ඒ මා සහය මුල් කරගෙන හිතා හදාගන්නවා ඇයි වෙනස් වෙනුවනේ ලා බාලාභ යසායිස නින්දා ප්‍රසංසා සැප දුක. ඊට පස්සේ සුතු අත්තාරය ශ්‍රාවකයක් කල්පනාගන්නවා. තව හිතට ලොකු දුකක් එන තව කාර නවත්වය නො පෙන්වන්නේ. ඒ කාරනාව තමයි මේ කෙලෙහි ගුණ නැති බවසිහි කරන එක. මේ බොඩියවුම් පුංචි කාලේ හදලා 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 මුන් ලොකුුණට පසේ අත පයිදික් කරනවානේ. කිසි කෙලෙහි ගුණ යන්න නෙ මුන්ට. සකල සේ සතම වියදන් කරලා මංගුල් තුලාගෙනල්ලා යේලි සද්‍යදදානකොට කහොමද. කෙලෙ ගුණ නෑ අපි අනිත්දැයට උදව් කරනවා මතක නෑ කෙළෙ ගුණ නෑ. දැ වීර සේකරමහන්තයා මේ ආස පෝ දාද්දිී මිනිස්සු සාධකාර දිී ඒ කාල පින් දෙෙන් ඇති අන අපිට පින්කරගන්න තැනක් හැදවා කියලා. මේ මහත්තයකෙන් වෙන මොනොවත් ඕන්නෑ කියලා. කාලයක් යමට බයි නො ඇති. එදකුටක් හිතට එන්න පුළුවන්. කෙහි ගුණ නෑැක. ඒ ඕනාන්ට ඔය එනවන ශෝකයේ ඊළඟට තව තියෙනවා. තව මේ බිරිඳට ආදරී ඉවා කැමිති කැමිති දේවල් ගෙනත් දෙෙනවා. ටස මේකී වෙන මොකක්හරි පදදැහි ලවක් උුණනොත්තේම මනුස යට කොච්චුර දුකක් එෙනවාද. එතන තියෙන න්‍යාය කෙලෙහි ගුණ නෑ. ස්වාමියයාට තිය ආදරේ නැති වෙනවා කෙලෙහිගුණ නෑ උදව් කරණයි පන්සේ වෙනස් වෙනවා සහි කරන්න කෙලහි ගුණ නෑ ඒ වෙලාවි ලස්සන්ට ධර්මින් හිතහදාගණඩ ක්‍රමයක් කියන්නා. අපි නුවරලියන් පිට රටයන් කියලා TVවී බලබලා නාන්ට්‍රි බලබල සතුටු කරවන්නේ මොකක්ද. ඇස් දෙක. ඇස් දෙකට කැමැති කැමිති වදෙන පොඩ්ඩක් ලඩ විච්කම බෙහිද දෙෙන. ඇත්තටම අපි ඇස් දෙකට බුදුම සක්කාරයක් කලාද නැන්ද. ඊරෝද මේක පොඩ්ඩක් පේෙන් නැතු යනුට කරන්න අඩි දෙක්කුදදානවා. සැර අවේ තියාගන්නෙත් නෑ. එහෙම තියාගෙන හිටපුූ ඇස් දෙකම යම් දවස කපිට ලෝකයේ නොපෙනෙන තරමට අන්ද කල් අදානවාද නැන්ත. කෝ ඇස් දෙකට කෙලෙහි ගුණේ කෝ? ගොච්ර චිත්‍රපටි නාන්ටි ැලවදෝක සතුටු කරවන්ද අවසාන අන්දෙක් කළා. මේ කන සතුටු කරන්න සින්දු ඇහුවා. එකේකේ ඇහුවක් කේල ඇහුවා ඕපදදුූ පැහ්වා දේශපාලන කතා ඇහුවා. එකේකේ වැැහවනේ ඔය කටහන්ට මිරී ඔ ඔය කටාන්ට ඇහුුණොත් ඇති. කිකම කණට ඕන හඬ දුන්නා. අවසානයේ බීරෙක් කල්ලදානවා. වැඩි ඕන මේ කය ගැන හිතන්න හෝදනවා උදේට හෝද නොව හැන්දෑවට හෝදනවා නියපොතු පාට කරනවා බිහිෙත් දෙනවා රශ්නය කනුට පෑන් එක දානවා සීතලයි කෙනුට පොරවා ගන්නවා ඇඳුම් කොච්චර ඇන්දවාද මේ කය සතුටු කොරවන්ටම කොච්චර සිල්පද කැරුුණ අද මේ කය සතුටු කරවන්ඩ ඕන නිසා සිල්පද කැඩුුණා ඊවාස බෙත් බි්ව අහුරු ගණන් මේකට ලෙඩක් දෙන්න ඇතුවතියාගන්න අවසාන ඇඳක බුදු කිරව්වා. පිළිකාවක් හදවනවා පනපිටින් කුණුවෙනවා. ගන්දස්සාරි ගහන්ඩ ගන්නවා. කෙලෙහි ගුණේ නෑ. එතකොට පින්වත්න්නේ මෙතරං සතුටු කරන තෘප්තිමත් කරන සත්කාර කරන ඇසකණනාසේ දිවකය මනසකි කියන මේ අපපේ ළඟතියෙන ඉන්ද්‍රියන් හයවත් අපට කෙලෙහි ගුණ සලකන් නැත්තං. බාහිර දරුවෝ බිරිද ස්වාමයා ඥාතින් කෙලෙහි ගුණ සලකත්වා කෙල හිතන එක නොුවනට හුරුද. නොනට හොරු නෑ. සෘතවත් ආර්්‍යශ්‍රාවකයා ඒක කල්පනා කරනවා. කල්පනා කරලා පින් රැස් කරගණ්ඩ කුසල් කරගන්ඩ උදව් කරනොක්කෝටම. හැබැයි කෘතගුණේ බලාපොරොත්තු වෙන්නේ. බුදුවරු ලෝකයේ පහළ වෙනවා දුර්ල බයි. ත්‍රී සත්ධර්මේ ඇහෙනවා දුර්ල බයි. ඒ වගේ තමයි කෙලෙහි ගුණ තියෙන කෙනා දුර්ල බයි. අපි දාහකට උපකාර කළොත් එක්කෙනෙක් සිහිකරයිය එක. නවසි අනු නවයක් සිහි කරන්න එක. එඒ දරුවෝ දෙමවුපියන්ට වද දෙන්නේෑ. බිරිඳ ස්වාමියයාන්ටරී හිතරිත් දන්න ස්වාමියයාන් බිරිඳගේ හිතරිද්දන්න කෙලෙහි ගුණ තියෙනවනම්. ඔකෝම තියෙනෙ කෙලෙහි ගුණ නැති බව. හාමුදුරුවන්ට වැරද්දක් කියන්න කෙලෙහි ගුණ තියෙනවනම් ඇැයි. අද මේ මෙච්චර කටින පින්කමක් මේ සිය ගානත් ජනී ජනය ඇකති වෙලක් කළේ උන්වහන්සේලා උපසම්පදාව රැකගෙන ඉන්න නිසානිේ. වස්වාසැපු නිසානේ වස්කඩාගත්තේ නැති නිසානේ. කසාවත දරාගෙන වැඩ සිටින නිසානි. උන්හන්සේලා කොච්චර අපට අනුකම්පා කළාද. අපිට සංගික දාන දෙෙන්න්න පුළුවන් කටින පින්කං කරන්න පුළුවන් කුඩිසිසෙනසුන්හතන්න පුුවන් ේර විියාහදන්න පුළන් ඇයි සඟරුවන වැඩ ින්නවා. නිසා සංඝයා කොච්චර අපිට අනුකම්පායිද කියලා සඟ ගුණ හිතනවා කෙලෙහි ගුණ තියෙනව නම්. කෙලේ ගුණ නැතිවුණට වස හිතෙනෑ. අඩුවොම පේනවා. එහෙ මුණට පස්සේ ඒ අස්වදුවත් පෘතජ්ජනයා ලා බලාභ යසසා ඇස නින්දා ප්‍රසංසා සැපදුක කියන අස්්ට ලෝක ධර්මයට කැරකී 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 කැරගී ඉන්නවා. ඔහුට ලැබෙන්නේ කුමත් දවසානෙ. සස සසර කියන්නේ මේ විඳවන එක ස්ෘතුවත් ආර්ය ශ්‍රාවකයා මේවා අනීත්‍යයයි වෙනස් වෙනවා කියලා කල්පනා කරනකොට ඔහුගේ හිත ලා බලාභ යසයිස නනිදා ප්‍රසංසාවලින් කැලඹෙන් නෑ දරාගන්නවා ධර්මීමම චීකරනවා. ඒ ධර්මීමම සීකර කර කර මේ වගෙන් කම්පා නොවෙනකුට කුමක්ද වෙන්නේ. අටලෝ දහමින් කම්පා නොවීම මංගල කාරණයන් ඇල්ලින් ගැටින් වලින් තොරවෙනකුට ඉපදීමෙන් ජරා මරණ සූක පරිදිව දුක්ක දෝමනස්වලින් නිදහස් වෙනවා. සමාරවෙලාවට නින්දාවක්කා වෝත් තිවසාග ඉන්නක පිනක් නොවැෙන්ඩ පුළුව සංසාවක් එනකොට එක හිතෙන් වැලඳ නොගන්න අයක එයාට පිනක් වගේ පේත් නැතිවතියන්න පුළුවන් නොව ඒ වගෙන් කම්පා නෙොවීම නැමැති ගුණෙන් මොකක්ද ලබල දෙන්නේ නිවනා අටලෝ දහමට කම්පා නොවීමෙන් ලබල දෙන්නේ නිවන එ දුකෙන් නිදහස් වේ ඇයි කියමීන බුදුරජාන්ශ වදාලා. ඒ නිසා පින්වත් මහනනී ශෘතවත් තාර් අශ්‍රාවකයගේ අස්ෘතවත් පෘතජ්ජනයාගේ වෙන සෝකයිකෙවවා. ලස්සන ගාතාන්තියෙනවා. ලාබාලාභ යසා එස නින්දා ප්‍රසංසා සැපදු කියන මේ ධර්මියෝ අනිත්‍යයයි. මිනිසුන් කෙරෙහි පෙරලෙන ස්වභවිී යුක්තයි. අසාස්වතයි. ස්ථීරනෑ. මේ ලාබාලාභ යසසා එස පෙරලෙන්නේ කාගයගකටද මිනිසුන්ගේ ඇඟෙට පෙරලෙන්නේ. ප මිනිස්සු කැන කවුද අපි ඔය අටටම කඩා පාත්වන්නේ අපිට අපිට වැරදිලාද කොහෙද හතා කියවුණා ඇත්තටම අපිට හෙන කියක් වදිනවද අටක් මේ තමයි වදින හෙනට මොනවද හෙනට ලාබාලාභයා සයස නින්දා ප්‍රසංසා සැපද්දූක සුරතුව පුදත්‍යනට හින්න ගානවා. කෑල් ඉහොයා ගණ්ඩනෑ. සුතවත් තාර්ය ශ්‍රාවකය දරා ගන්න. ඒ නිසා ගෙදර ගින්දර පිටට නොදුන්නේ මෙන්න මේ සුෘතුවත් තාර්ය ශ්‍රාවකෝ. ගෙදර ගින්දර පිටට නොදුන්නේ. ගින්දර ගෙට ගත්ති නැත්තේ සුතුවත් තාර්යන්ශ්‍රාවකයෝ දැන් මනුස්්‍යයාගේ විස්තරය යොක්කෝහම කිය කියයනවා ගැෑනගේ විස්තරය ඔකෝටම කිය කියයනෝ ගමී විස්තරී ගෙවල්ල විස්තරී කියනවා තමන්ගේ දුක් ගැනවිලි කියනවා අන්ඩනවා වැල්ලපේනවා අපිත් වෙලාකට පිහිට වැඩවන් නිසා අහගෙන ඉන්නවා. තැම්ම තැනම තියෙන්නේ අස්ෘතව් ෘතංජන බව. කම්පාවෙලා. ඊට පස්සේ සිහි ඇති මනා නුව නැති තැනැත්තා අස්ටලෝක ධර්මයන්ගේ පෙරලී යාම ගැන නුවනින් සලකා බලයි. එහි ඇති සිතට ප්‍රිය උපදවන කරුණුවලින් ඔහුගේ සිත නොමැඩයි අනිෂ්ට වූ කරුණුවලින් ඔහු කඩා නොවැටයි. හිත යටවෙන්නෙත් නෑ මානසිකව කඩා වැටෙන්ෙත් නෑ. ඔහු සින් ඉෂ් කරනුවලට ඇලීමත් අනිෂ්ට කරනුවට ගැටීමත් නසන ලද්දේවෙයි. ඒ නැතිවී ගියනං කෙලෙස් නැති සෝක නැතිහේ මන අවබෝධින්යුතුය භවයෙන් එතරට ගියේය. එක අර්ථය තමයි. ලාබාලාභ යසයිස නින්දා ප්‍රසංසා කියන. අට ම නුවනින් විමසීමෙන්ම නිවනට යනවා. තමා වෙතටමයි යාවි ලාබාලාභ යසයිස නින්දා ප්‍රසංසා. ඒ කෙෙන්ම නුවනින් මෙමසල නිවනට යවා. පුොදුම දෙයක්. එඩකුට අටලෝ දහමින් කම්පා නොවෙන්ඩ හිත පුරුදු කරනවා කියන්නේ කුමකට ද හිත පුරුදු කරන්නේ. නිවනට හිත පුරුදු කරන්නේ. සසර දුකෙන් නිදහස් වෙන්ඩ හිත පුරුදු කරන එක තමයි අටලෝ දහමින් කම්පා නොවැෙන් හිත පුරදු කරන එක. මා කිව්වා කටිනී පින මහත්පලයි මහනිසංසයි. ඔබ අද අනුමෝදංගොනා සමාදන්ගොනා පුද්දුම පිනක් රැස්සුනා පළවිනි ඓතිහාසික මේ කටිනට මේ එකතුුණේ. එත උටේ මහා පිනක් උපද්දවගත්ත වෙලාවේ. හිතට අධිස්්ථානයක් ගන්ට අටලූ දහමින් කම්පා නොවෙන හිතක් කදාගන්ට වාසනාව ලැබීවා. අද උයන්දන මහම වුණ භාවනාසොපයේ මහා කටින පින්කම සිද්ධ කරලා මේ ධර්මානු ශාසනාව කටින පින්කමට සමගාමීව සිද්ධ කරලා ඒවගේම රූපවාහිනීත් විකාශනය කරලා විශාල පින්යක්ක් මේ රැස් කර ගන්න ඒවගේ අපි උතුම් බෝධි ප්‍රාකාණය හදන්ට විශාල වියදමත් දරලා මේවස් කාලි ඇතුළත සංගයාගේ කටිුතු හේලා බලලා මේ පින්කම සරුවත් ප්‍රකායෙන් සිද්ධ කරන්නේ අප පවත් වීරසේකර මහත්මයක්. ඉතින් අපේ පින්නත් වීරසේකර මහත්මයත් මැතිනියත් මුල් වෙලා දායක සභවසාහ මේ පින්වතුන් තරුණ පිරිත් කණ්ඩායම පි දරුවන් සහභාගිකර වගෙන උදව්කර වගෙන මේ කරපු පින්න පින් කැමිති සියලු දෙවියෝ අනුමෝදංවෙත්වා අනුමෝදංවෙත්වා නුමෝදංවෙත්වා. මේ භූමියයට අධිගෘහිත ඒවාගේම මේ ප්‍රදේශභාර සියලු දෙවරු විෂ්ඨකාමී දෙවරු මේ පින් අනුමෝදංවෙත්වා අනුමෝදංවෙත්වා මේ පිින්වතුන් දැහැමින් රැකගනිත්වා කෙලසාධකම. ඒවාගේම මිය පරලෝගිය Rරම් ඇල්බට් ජයවර්ධන පියානං වW අබේරන්න බණ්ඩ ආදරණිය පියාණන්ට වගේ ආරයෙන් මුොක්කු අම්මාදරණය මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා ඔබ කවුරොත් නමින් මේග ඥාතින්ට මේ පින් අනුමෝදන්වී පරලුව සැපේවේවා කල සාදුකයන්. ඒවගේ රැස්කර ගන් හිෙදුනව් සියලූම පුුණ්‍ය ධර්මයන් ඒකාන්තෙන් අනුමෝදංවෙත්වා අපගේ පරම පූජිනය ගුෘදයවොත්තුම පින්වල් ලොකුසාාවන් වහන්සේ. නිසා අපි මචර පිින් රැස් කරගන්නේ. මේ සංග පිරිසක් බිහි කරල්ලා මෑතබාගේ ඉවගේ මේ ලක්දිව පුරාම භාවනාසපු පිහිටවල. එවගේ මේ පිංකාන් සඳහා ධර්ම යහන්ට පින් රැස්කරගන්ට බොහෝ දෙනා යොමු කරලා අප්‍රවාන ශාසනිික සේවයක් කරන මහා යුගපුරුෂයන් වහන්සෙනමක්. එවගේ සිංහල ජාතිී රාදරයෙන් කරුණාවී. ගාතා දහස් ගානක්, දස දහස් ගානකට අධික ගාථ ප්‍රමාණයකින් යුතු මහවන්සේ සම්පූර්ණයෙන් පරිවර්තනය කළ තියෙන්. කොච්චර මෙිහිරිද කියනවන පහවසර ළමයකුටත් කියවන්න පුොළුවන්. මමඒ පොත කියවගෙන මට මට හිතුනේ මං පුංචිකාල පේමේ පොතති බනම් මන්නන් අනිවාර්යෙන් පුංචිකාලෙම කියවනවා. එච්චර සරල සුගම විදිහට තේරෙන විදියට ඒ අත් ඉතිහාසේ හිතට මැවිලපේන විදිට න්හන්සේ පරිවර්තනය කලා. ම ඇත බාගේදී සිංහල ජාතියට ලබල දුන්න මහා නිධානයක් තමයි උන්වහන්සේ මහවන්සේ පරිවර්තනය කිරීම. ඒ යුග පුරුෂාණන් වහන්සේට මේ පිින් බලෙෙන් නිදුක් නිරෝගයේ දිහිරගාර්ෂ සම්පත්තිය වේවා. ඒවාගේම මේ පින්කව සඳහා රීට වෙේශෂ මහන්සේලා අවවා ද අනුශාසනා කරන. යන්දන මහමවුුණ භානාසපුයේ සංගෝපස්ථායක තැන්පත් අපේ පින්ව තානන්ද විජශවා වනාහන්සේ හරි කරුණාව මෛත්‍රියෙන් මේ කරුණු කාරණ වේ කෙරෙහි වෙහිස මහන්සේලා මේ පින්කම සංවිධානය කළේ උදවපකාරකරපු සඟරුවනටත් සකළ සංඝයා වහන්සේටත් දානයට වැඩම කරපු සංගයා වහන්සේල්ලාටත් සිල්මෑනිවරුන්ටත් සියලුදිනාට මේ පින්බලින් ධර්මාවබෝධය සැලසේවා. ඒවාගේ මේ මහා පින්කම සංවිධානය කරලා දෙලෝ යහපත පිණිස්ස ඒවාගේම මුළු ජීවිත කාලෙම හිත හිතා සන්තෝ සිට පත්ෙන්ට පුළුවන් සරුව සම්පූර්ණ මහා කටින පින්කමක් කරපු අපේ පින්වත් වීරසේකර මහත්මයාටත් මේ භූමී බුද්ධ සාාසනයට පූජාන් කළ තුමා වීරසේ ක්‍ර මහත්මයටත් ඒ මැතිණයටත් ඒ මැතිනියගේ මෑනියන්තත් මේ පින් ඒ කාන්තෙන් අනුමෝදන් මෙේත්වා සුජීවත්ව සිටත්න චිත්‍රා ජයවර්ධන ආදරණය මෑණියන්ට නිදුක් නිරෝගි සුපත්භාාවේ වේවා ඒවාගේම මේ පිංගම සාර්ථක කරගැනීම පිණිස රංසිවිගයක් සකස්කළ රංජිත් බණ්ඩාර පොතු එෙර මහත්මයාට වහත්මයට ඒවාගේම ඒ වාහන සපයාදුන් හරස සෙන විරටන මහත්මයාට ඒවාගේම දානය ආහාර සපයමේදී සූපවේදී සාාලය කුමාර උදව් කල්ල තියෙන සාරිය කුමාර මහත්මයක්. ඉතින් ඊයේ රාත්‍රියයේ තදත් මේ දවස් ටිකේම දානමාන දීල වීරසිකර මහත්මය පැමිණෙන පිංගතුන්ට දන් සැල් පිටව්වා. ඒකයි මංකිව සරුව සම්පූර්ණ මහා පිනක් මේ සිද්ධ කළේ. ඒවාගේම මේ පින්කම සඳහ නන්න අයුරෙන් උදව උපකාර කළ වුවන්ද නසකුට සම්බන්ධ උපස්ථාන කමිටුවට ඒවාගම පිරිත් කණ්ඩාය මේ දරුවන්ට තරුණ සභහවේ දරුවන්ට ඒවාගේ පින්කමාරංචයලා නන් දෙසින් පින්කම සඳහා පැමිණි පිින්වතුන්ට අපි හැදුවැඩු දෙම උපියන්ට අකරුරූ ගරුවරුන්ට මේ පින් අනුමෝදැන් වේවා අපි කාන්ටන් මේ ධර්මයේ සිහිකරලා ලාබ අලාභ යසයිස නින්දා ප්‍රසංසා කියන එක කාටා තෙනවා. වලක් කන්න බෑ. ඇයි මට මෙහෙම වනේ කියන සිතිවිල්ල කවදාහරි අපේ හිතතින් අන්වෙනව. අපිට හැමදාම මෙෙනවනේ හිතිල්ලක් ඇයි මෙහෙම උනේ මට කියලා. ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා. නෑ ලාබාලාභ යසායස නින්දා ප්‍රසංසා සැපදුක කාගි ජීවිතවලටත්වෙනවා. ඒ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන සොඳුරු සිතං. නිවනට ලංවන සිතං අපිට ඇතිවේවා. නිවනිම්ම සැනසිත්වා.